नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सिरु दिनाट तिरुवन सरणाई पूजनीय महा संघरत्ने अवसराई श्रद्धावंत पिन्नत्ने अपि अभिधर्म संभाषण देशनामाट अदालव उग्गल पाण्यात्ति पेकरणीय तमाई कथा करगन आवे साकाच्चा करगन आवे बुद्धरजान वहांसे पुद्गलयान संबंधेन पुद्गलयान्व विविधाकार पुद्गलयान्व विग्रह करला अर्थ दक्वला तिबुनु आकारे एक अभी पाठंगरण कवसंकर एकाकारी पुद्गलियो पनस्तरी कथाकर सयाकारी अटाकारी नवाकारी दशाकारी पुद्गलियंगन कथाकर अभी अद मेधवसर कथाकर मिंगिन्ने दुख पुद्गल पाण्यत्ती किमतिना बुद्धरजान हंसे द्याकारी पुद्गलियंगन विस्तर करपु ए पाठमाला දෙදෙනෙක් වශයෙන් විස්තර කරපු එක. එතන යුගල වශයෙන් විස්තර කරපු එක. ඒ කියන්නේ එක සමාන ගති පැවතුමින් අදහස් තියෙන ඒවා පුද්ගල දෙදෙනෙක් එක ගෲප් එකක් විදිහට කතා කරනවා. එක කණ්ඩායමක් විදිහට කතා කරන්නේ. එතකොට එහෙම පුද්ගල කීප දෙනෙක් ඉන්න අපිට කතා කරන්න. අපි පසුගිය සතියේ එවැනි පුද්ගලයෝ 6 දෙනෙක් ගැන, එතන යුගල 3ක් ගැන කතා කරා. යුගල 3ක් ගැන මතක ඇති සම්බන්ධ වුණු පුද්ගල පින්නතුන්ට क्रोधन उपनाही मक्खीच पलासीच इसुकीच मच्छरीच क्रोधकेना उपनाहकेना मक्खकेना पलासकेना इस्साकेना मच्छरीकेना केन इरिशाकेना मच्छरी अतिकेना केन मेन मे हायदना केन कथा कर यतकोट एव दनगत्थाम अपिट हदुरंगन पुला मे मे अविलक्यान अत्रम समाज जीवत्तेन पुग्रयंगें होंदे नति पुग्रयो पिरसगेन तमे कियन्ने दोस्सहगत पुग्रयो एकेने පහත් ගුණ ඇති අගුණ අගුණයන්ගෙන් යුක්ත පුද්ගලයා ගැන මේ කියන්නේ. ඒකට ක්‍රෝධ ක්‍රෝධ කරන පුද්ගලයා. උපනාහ බද්දවරය ඇති කෙනා. මක්ඛ ගුණමක කෙනා. පලාස එක ටිකක් කරන කෙනා. ඉස්සා ඉරිසි ඇති කෙනා. මච්චරිය මසුරකම ඇති කෙනා. මේ සමාජ ජීවිතේ පුද්ගලයෝ. ඒතකොට මේ පුද්ගලයන් බුදුරජාණන්ස කොහොමද අර දක්වලා තියෙන විග්‍රහ කරලා තියෙන කියලා දැනගත්තාම තමන්ට තේරුම් ගන්නත් පුළුවන් ඇත්තන තමන් එතකොටත් එතනදී ඉන්නේ තමන් තුලත් මේ අගුණේ තියෙනවා තමන් එතකොට ක්‍රෝධී කෙනෙකුටද ඇයි තියෙන්නේ උපනාහ කෙනෙකුටද යන්නේ මච්චරිය කෙනෙකුටද ඇයි තියෙන එක තේරුම් ගන්න පුළුවන් ඒ කරුණු ටික හත්පසින් දැනගත්තාම එතකොට අපි ඒව ගැන පසුගිය දේශනා වාරදී කතා කරේ පුදුර 6 දෙනා ගැන ඉතින් ඒක දැනගත්තාම 6 දෙනා හඳුනනවා කර දැනගත්තාම අපිට පුළුවන් ඒ කෙලෙසි තේරුම් ගන්න ක්‍රෝධී කියන්නේ මේක මේ වගේ ලක්ෂණයකින් යුක්ත කෙනෙක් ක්‍රෝධී කෙනෙක් ඒ ලක්ෂණ තමන්ට තියෙනවා තමනු ක්‍රෝධ කරන කෙනෙක් කියලා තේරුම් ගන්න ඕන. මේ මේ ලක්ෂණ තියෙන කෙනා තමයි මච්චරිය කෙනා කියලා කියන්නේ. මේ විදි මච්චරිය ආකාර පහක් තියෙනවනේ ආවාස මච්චරිය ආදි වශයෙන්. ඒවා තමන්ටත් තියෙනවා නම් එහෙනම් තමනුත් ඒ මච්චරිය ස්වභාවයේ කෙනෙක්. ඒවා කෙනකෙනා අතර අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. කෘතඥය කියලා කියන්නේ මේ කෙලස් තියන අය, කෙලස් තියන අය. එතකොට අපිට මේ අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. ඒක වැඩියෙන් ප්‍රකට වෙන කෙලෙස් anu හඳුන්වනවා. වැඩිය මච්චරිය කෙනෙක් නම් වැඩි මච්චරි මසුර කෙනෙක් කියනවා. වැඩියෙන් ඉරිස වැඩි කෙනනම් ඉරිසයාති කෙනෙක් කියලා කියනවා. ඉරිසයා කෙනාගේ ස්වභාවය අපි කතා කරානේ. එතකොට ඒක ඒ පුද්ගල 6 දෙනා ගැන අපි පසුගිය දේශනා වාරදී කතා කරා. අද කතා කරනවා තවත් එවද පුද්ගලයන් කීප දෙනෙක් ගැන මේ මා සටහන් සකස් කරගත්තේ නම් පුද්ගලිය 8 දෙනෙක් කතා කරන්න බලමු කාල වේලාව 90. හතරවෙනි යුගලය තමයි සටෝ මායාවි සටෝ මායාවි ඉතින් සටහන සමහර පිනතුන් ළඟ තියෙන්න පුළුවන් ඒ සටහන් නැති අයට දැනගන්න ඕනෙ හින්දා අපි දැන් ඒ බෝඩ් එකේ අපි එක පේන සලස්සනවා එතකොට කියව ගන්න පුළුවන් ඇති කාටත් අපි හතර දිනක් ගැන මාතෘකා මං සකස් කරගෙන තියෙන්නේ සටෝ මායාවි කියන්නේ සට පුද්ගලයා සහ මායා පුද්ගලයා ගැන අහිරිකෝච අනුත්ප්පීච අහිරික කෙනා සහ අනුත්ප්පී කෙනා दुब्बचो च पाप मित्तो च
දුර්වචකේනා සහ පාප මිත්‍රකේනා ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝච භෝජනේ අමත්තඤ්ඤුත අමත්තඤ්ඤෝච ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝච වැසු ඉඳුරන් නැති කෙනා භෝජනේ අමත්තඤ්ඤු භෝජනේ පමණ නොදන්නා කෙනා කියන අන්නේ හතර දෙනා ගැන ඒ අට දෙනෙක් කියන ත්‍රිගුණ හතරයි ඉතින් පළවෙනි කෙනා තමයි සටෝ දැන් ඒ සට කෙනා ගැන බුදුරජාන් වහන්සේ පුද්දල පඤ්ඤති පෙළේ දක්වලා තියෙන ආකාරය තමයි ඒ පුද්දල පඤ්ඤති පාළියේ තමයි තියෙන්නේ හත් දිනක් යටතේ කතමෝච පුද්ගලෝ සටෝ කවුද මේ සට පුද්දලයා සට සට කපට කියලා කියන නේද අපි විවාහරේ කියන්නේ සට කපට කෙනෙක් කියලා කවුද මේ සට කපට කෙනා සට කෙනා එතන කියන කතමෝච පුද්ගලෝ සටෝ සටෝ කියන්නේ කවුද කියලා අහලා ඊට පස්සේ ඊට කලින් කියන එක කියන හඳුන්වන්න කලින් සාටෙය කියන්නේ මොකද්ද තත්ත කතම සාටෙය යම් ඒ කියන්නේ සට කියලා කියන්නේ සාටෙය කියන ලක්ෂණ තියෙන කෙනාට සට කියලා කියන සාටෙය කියන ලක්ෂණ තියෙන කෙනා එතකොට මේ සටෝ සට පුද්දල හඳුර ගන්න සාටෙය කියන අගුණිය හඳුර ගන්නවා එතකොට තත්ත කතම සාටෙය යම් ඉදේ කච්චෝ සටෝ හෝති පරිසටෝ යන් තත්ත සටං සටතා සාටේයන් කක්කරතා කක්කරියන් පරික්ඛත්තතා පරික්ඛත්තියන් ඉදං උච්චති සාටේයන් සාටේය කියන පද ගණනාවක විස්තර කරලා තියෙනවා මොකද්ද යන් තත්ත සටං සටතා සාටේයන් කක්කරතා කක්කරියන් පරික්ඛත්තතා පරික්ඛත්තියන් ඉදං උච්ච සාටේයන් මේක තමයි සාටේය කියලා කියන්නේ යස්ස පුද්ගලස් ඉදං සාටේයන් අප්පහීනං යම් පුද්ගලවර මේ සාටිය කියන එක අප්‍රහීන නම් ඒ පුද්ගලයාට කියනවා අයං උචිත පුද්ගල සටෝ ඒ පුද්ගලයා තමයි සට කියලා කියන්නේ. ඒතොර ඒ පදවල අර්ථය අපි තේරුම් ගන්නට ඕන. පදවල අර්ථය තේරුම් ගන්නට ඕන. ත්‍රෝක පුද්ගල පඤ්ඤත්ති පාළිය වේ මතක් කරේ. එතකොට මේ වගේ තේරුම් තියෙනවා අපි බලමු. දලවසේ මේ පාලි වල පද විග්‍රහ කරනකොට හරි අපහසුව තේරුම් ගන්නට මොකද සිංහල වචන වෙන්නේ සමහර පැහැදිලි කරන්න හරි අමාරුයි. වැඩක් නැහැ. එතකොට මේකේ සාටිය කියන එකේ අසත් ගුණ දැක්වීම. මේ කියන්නේ මෙතන කියන්නේ දලවසෙන් කිව්වොත් එහෙම නැති ගුණ පෙන්වන එක. නැති ගුණ පෙන්වන එක තමයි සාටිය කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ගුණ වහන තමන් තුළ නැති ගුණයක් පෙන්වන්න සලස්සනවා. එතකොට සීරු මේ සීරු ආකාර වලින් නැති ගුණ පෙන්නනවා නම් ඒක කියන්නේ සට කියලා. නැති ගුණ පෙන්වන බව තමයි සට කියලා කියන්නේ. සීරු ආකාර නැති ගුණ පෙන්වන එකද කියනවා පරිසටෝ කියලා. සීරු ආකාර හැම ආකාරයකින්ම නැති ගුණ පෙන්වනවා නම් ඊළඟට තෝර කියමුද සටං සටතා සටෝ පරිසටෝ කිව්වා සටෝ කියලා කිව්වේ නැති ගුණ පෙන්නීම පරිසටෝ කියන හාත්පසින්ම නැති ගුණ පෙන්නනවා පරිසටෝ එහෙනම් සටං නැති ගුණ පෙන්නන කෛරාටික ගතියට කියනවා අර කපටි කියලා කිව්වේ ඒක තමයි සට කපටි කෛරාටික ගතිය ඒ කෛරාටික ගතියට කියනවා සට කියලා සටතා කියලා කියන්නේ ඒ කෛරාටික කෛරාටික ස්වභාවය සට ආකාරය නැත්නම් කෛරාටික කෛරාටික බවට කියනවා කෛරාටිකයට කියනවා සටං කියලා සටං සටතා කියලා කියන්නේ කෛරාටික භාවින් යුක්ත බව කෛරාටික ස්වභාවින් යුක්ත බව එතන කක්කරතා කියලා කියන්නේ අර අතගෑමට නොහැකි පියුම්නලයක් මෙන් රළු කියලා කියන්නේ පියුම්නලය කියලා මොකක් නෙළුම් දණ්ඩ නෙළුම් දණ්ඩේ කටුකටු තියෙනවනේ. ඒතර ඔක සිනිඳු එකක් නෙමෙයි. ඔළු දණ්ඩක් වගේ සිනිඳු නෑ. නෙළුම් දණ්ඩ ඇල්ලුවොත් එහෙම සීරෙනවත. නෙළුම් පඳුරක් අස්සේ හිරුණොත් ඇඟ සීරෙනවා. ඒ වගේ රළු ගතියින් යුක්ත භාවයට කියනවා කක්කරතා. කක්කරතා. කක්කරයන් කියලා කියන්නේ ඊටම පරිවචනය. ඒ කියන්නේ රළු භාවයේ යුක්ත බව. පරික්කත්තතා පරික්කත්තියන්. ඒ කියන්නේ ඒකේ දෙකෙන්ම කියන්නේ එකම අදහස තමයි. ගොඩක් හාරාතමලක් දක් වගේ දැඩි කෛරාටිකම
දැඩි කාරිය කපටි භාවි හොඳම අවස්ථාව දැඩි කෛරාටි එකමඩ කියනවා පරික්කතතා පරික්කත්තියන් කියලා සමාන අදහස් තියෙන වචන තමයි ගොඩක් දුරට තියෙන්නේ එකම වශයෙන් නැවත නැවත කියන අවස්ථාව තියෙන බුදු දේශනාවල ඒ දේශනාව රස පාළි රසවත් කරන්නට එහෙම එතකොට මේකෙන් කියන්නේ එහෙනම් ඉඳන් උච්ච කියන මේ තමාගේ අවිද්‍යාමාන ගුණ ප්‍රකාශ කරන එකට තමයි සාඨීය කියලා කියන්නේ ලක්ෂණ සාඨීය කියලා කියන්නේ තමා තුළ නැති දෙයක් පෙන්වන බව එතකොට ඒ සාඨීය භාවි නුක්ත කෙනාට තමයි සඨෝ කියලා කියන්නේ සඨෝ කියලා කියන්නේ සාඨීය කෙනා ඒ කියන්නේ නැති ගුණ පෙන්වන කෙනා ඒක නං හරියට ඒක කියනවා මේ සමන්විත පුද්ගලයාගේ බඩ සහ පිට හෝ දැනගෙනුට හැකි නොවේද දැන් බඩයි පිටයි දෙක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නේද පිට කියන එක තදගත ඒක එබෙන්නේ නැහැ බඩ එහෙම නෙමෙයි එතකොට සාමාන්‍ය පුද්ගලයෙකුගේ බඩයි පිටයි දෙක හඳුනා ගන්න පුළුවන් ඉතින් මේ කෙනාගේ ඒකෙන් අදහස් කරන්න මොකද්ද මේ කෙනාගේ ඇත්තටම මේ හොඳ තියනවාද මෙයා මේ මවාපෙනෙන එකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි බඩයි පිටයි වෙන් කරන්න බෑ කියලා කියන්නේ හරිම දුෂ්කරතාවයක් නේ සාමාන්‍ය මිනිස්සෙක් බඩ සාපිර තේරුම් ගන්න පුළුවන් මේ දෙකක් නේ ආකාර පිට පැත් පිට කියන එක තද ගතිය ඒක නෑ මේ එබෙන එකක් නෙමෙයි බඩ පැත් එහෙම නෙමෙයි එතකොට මේක වෙන් කරන්න බෑ කියලා කියන්නේ යා මේ ඇත්තම මේ හොද ගති තියෙන කෙනෙක්ද නැත්නම් මේ මවාපෑමක්ද කියන තේරුම් ගන්න අමාරුයි ඒ තරමටම මෙයා කපටි තමන් තුළ නැති එකක් පෙන්වන්න ඉතාම දක්ෂයි හරිද ඒ නිසා මෙයා හඳුනා ගන්න බෑ දුෂ්කරයි තමා තුළ ඇති ගුණයක්ද මේ කියන්නේ නැති ගුණයක්ද මේ කියලා කියන වෙන් කර හදන බැරි තරමට කපටි වෙන කෙනෙක් සමහරට එහෙම නැති දෙයක් කියනකොට ඒක අහු වෙන්න පුළුවන් මෙයා මේ කියන්නේ නැති දෙයක් තමයි කියලා සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා නමුත් මේ කෛරාඩ ගති වැඩි කෙනා කපටි ගති වැඩි කෙනාගේ ස්වභාවය තමයි ඒක හඳුනා ගන්න බැහැ නිත්‍ය හරි මෙයා මේ ඇත්තටම කපටිකමක්ද කරන්නේ ඒ කියන්නේ මේ නැති ගුණයක්ද මේ කියන්නේ තමා තුළ නැති දෙයක්ද මේ පෙන්වන්නේ කියන එක තේරුම් ගන්න අසීරුයි ඒ නිසා තමයි මෙයාගේ අර බඩයි පිටයි වෙන් කර හදන බැරි තරම් කියලා කියන්නේ ඒ වගේ කියලා කියන්නේ බඩයි පිටයි වෙන් කරන්න බෑ කියලා කියන්නේ ඒක ගොඩක් අමාරු කාර්යයක් නේ ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ මේ දෙක එතකොට ඒ කියන්නේ මේ රේඩුකා නායක සාමිවහන්සේගේ පොතේ සටහන් ලක්ම එකතු කරගත්තා ලාභ සත්කාර ආශාවෙන් තමා තුළ නැති ගුණ ඇතිලස හැඟීම තමයි සාටේ කියලා කියන්නේ එතකොට මේක නිකං කරන දෙයක් නෙමෙයි සමහර එක පැවිද්ද ළඟ තියෙන පුළුවන් ගිහියා ළඟත් තියෙන පුළුවන් දැන් වැඩ කරන आयतन वैडरण के गांडकोट या स्वामिया वैली लाभ सत्कार लबंट स्वामी तमंग आयतन हिमिया हिमिका हिमिकार प्रधानिया हितवत् समीप करगांट इवागे देवकुलवांग इतोट या इद्रे निकांग अमुत विधिट निकांगीमा कति के विधिट सांगवर के विधिट हेसरे इतकोट आर हित मैं भूम हुद के आयतन हित हिने मैं हुद वैडरण के या पहदील समर में वर प्रसाद देने पुलवांग उसीम देने पुलवांग ये बलापुर हसरीम कर अभी क्या सामान्यवकट रंग पावना के लिए रंग पावना एक तमा तो एत्र मन है एक सिल्लत भाव एक नैत सिल्लत वगे पिनी इन दूतांगादि गुण पुरा अन्य दें दूतांग पुराने के वगे पिन्नो भावना करान भावना करण के वगे इन्नो अन्य वगे तमा तो नैति दिया फेन ना पिटट मेलव श्रद्धा वकने तम तो श्रद्धावंत के वगे फिनी उगत्कम अग्नि नमु उगत के वगे तम एक कथा करानी अब प्रश्न करते उगत्कम अति भावेन अरण्य वास करना की अरण्य दूतांगे रखने वगे हेसरेन ये वगे तमा तो एत्र गुणी अवंक पूर्णी करे नमु अनीतायर पेन सलसन तमंग हेम के प्रविद्यात्र गिह यात्र पुलवा නොකට කියනවා තමා තුළ නැති ගතියක් මෙහෙම නිරූපණය කරන්න පෙන්වනවාට කියනවා සාටෙය කියලා සාටෙය කියලා. ඒතර කිව්වේ නේද? දුස්සීල වෙහිඳ සිල්ලතුක බව හඟවන ස්වභාවය. ගමේ වෙසමින් ආරණ්‍යක ලෙස හඟවන ස්වභාවය. ශ්‍රද්ධාව නැතිව ශ්‍රද්ධාවෙතික ලෙස හඟවන ස්වභාවය. නුගතෙකුන විගතෙකු ලෙස හඟවන ස්වභාවය. ප්‍රතඥම සිට ආර්යෙකු ලෙස හඟවන ස්වභාවය. මේකෙදි කියනවා මේ වගේ වැඩ කියනවා සාටෙය කියලා. මේ මායා සාටේ දෙක වෙන් කරන්න ටික හරි අමාරු කරන දෙකක්. මායා සාටේ කියලා කියන්නේ නැති ගුණ පෙන්වන එක. මායා කියන කියන සරලව ගතව කියන්නේ පැද්ද ඒ කියන්නේ ඇති අගුණ හඟවන එක. තමන්ගේ අගුණ හඟවන එක. දෙකම සමාන අදහස් එන එකයි මායා සාටේ කියන දෙක එකට දක්වලා තියෙන තැන. ඉතින් ඔක ඕන තරම් සමාජය අපට දකින්න
පුළුවන් සමහර වික්ෂණ මහතාත දකින්න පුළුවන් මේ ඉන්නකොට සාමාන්‍ය ඔහේ ඉන්නවා නමුත් දායකෙන් එන වෙලාවට සමහරට නේද දායකෙන් එන වෙලාවට බොහොම ශ්‍රද්ධාවන්ත විදිහට කොමිදුල් ළම දෙනවා නේද බුද්ධ වන්දනා කරනවා එලි ඉස්සරහම තියෙන සක්මනක සක්මන් කරනවා වෙනද කවදාකවත් ඒ නැති වෙලාවට භාවනාවක් නොකරන කෙනා ඒ වෙලාවට භාවනා කරනවා පරිණක වාඩිලා ඉන්නවා ඒ ඒ වගේ කරන ඇත්තට මේ ගුණය නැහැ ඒ කියන්නේ අවංකම තමන් භාවනාවක් කරනවා නෙමෙයි අර පිටින් එන අයට පේන විදිහට එහෙම හැසිරීම දක්වනවා නේද සාමාන්‍ය හොඳ භික්ෂුවගේ හොඳ කෙනාගේ ස්වභාවය තමයි තමන්ගේ ගුණ හඟවන ගතිය බුදුරණ දේශනා කළා දෙනෙත් එහෙමනේ තමන්ගේ ගුණ ප්‍රකට කරන්න යන්න එපා ඇච්චර උන්ටට තමන්ගේ ගුණය කෙනෙක් හඟව බවන්න අගුණ තියෙනවා අගුණ ප්‍රකට කරන්න අගුණයක් තියෙන එක විරුද්ධ කරන්න ඒකෝර තමයි යාට සාසනෙ දිනුවක් ලබන්න පුළුවන් විරුද්ධ කරන හැමෝටම කී කියනම කෙනෙක් කතා නෙමෙයි ඒක සුදුසු තැනදී විරුද්ධ කරන්න ඕනේ ඒක නෑනේ භික්ෂුන් වහන්සේලා අවතක් වුණාම අවත්‍ය දේශනා කරන්න සුදුසු කෙනෙක් ළඟට ගිහිල්ලා ඒකට අපේ දේශනා කරන සුදුසු සබ්‍රමචර්ණ වහන්සේලාට ගියා දේශනා කළා තමන් අතින් වරදක් වුණා කියලා ප්‍රකට කරනවා එහෙම සාසනීය ක්‍රමයක් තියෙනවා ඒක මේ පාපෝච්චාරණක වගේ දෙයක් නෙමෙයි තමන් අතින් වරදක් වුණා කියලා ඒක කියනවා එහෙම කිව්වා කියලා ඒ වරදෙන් වුණ අකුසල නැති වෙන්නේ නැහැ නේද අකුසල නැති වෙන්නේ අකුසලේ තියෙන අකුසල ටිකක් හම් වෙනම තර වරද තම විරුත කරපු හින්දා නැවත නැවත ඒ වරද වෙන එකෙන් වළක්වා ගන්න පුළුවන් ඒක තමයි සංවර වෙනවා එතකොට එතකොට නැති ගුණයක් හැඟෙවුවා වෙන්නේ නැහැ ඇති අගුණ හැඟෙවුවා වෙන්නේ නැහැ ඇති අගුණ හැඟවීම වළක්වන තමයි ඒ දේශනා කරන්න කියලා තියෙන්නේ තම නැත්තම් තමා උතල වරදක් වෙලා වරදක් නැහැ වගේ පෙනී ඉන්නවා කියන එක සංඝයාතර හොඳ නැහැ. මේ භික්ෂුවට. අන්න ඒක වළක්වන්න තමයි ඒක ප්‍රකට කරන්න කියන්නේ. එතකොට භික්ෂුන් දන්නවා ආ තමන් අතින් වරදුනා මං ඒ වරද කිව්වා කියන එයාගේ හිත පිරිසුදුයි. හංගවන් හිටියේ නැහැ. එහෙම නේ මෙතන කියන්නේ තමන් තුල නැති දෙයක් වෙනවා. දැන් ආයතනෙ ගියම ආයතන වැඩ කරයි සමහර අය ඉන්නවනේ. ආයතන ප්‍රධානයාගේ හිත දිනා ගන්නට හිතා හොඳින් සමීපව කතා කරන බොහොම ප්‍රියශීලීව කතා කරනවා නේද? වැඩිපුර උදව් කරනවා තේ එකක් ගෙනත් දෙනවා නේද ගමනක් එක්කන් යනවා සමහරට සංග්‍රහ කරන අමුතුවේ ඒ වගේ අමුතු හැසිරීම දක්වනවා එතකොට එහෙම කාලයක් එමු හිතලා එතකොට ස්වාමියාට සමීප වෙලා වරප්‍රසාද දිනා ගන්නවා වරප්‍රසාද දිනා ගත්තාම පස්සේ සමහරට අරගතියේ නැහැ නේද උසසීමක් අමුණා කෙනෙක් වරප්‍රසාදයක් අමුණා කෙනෙක් එතකොට ඒක ලැබුණාන් පස්සේ අර කෙනාගේ ඒ ගතිය නෑ දැන් වෙනස් වෙලා එනගේ තේරෙනවා ඇත්තටම මේ ගුණේ තිබුණා නෙමෙයි ඇත්තටම මේ ගුණේ තිබුණා නෙමෙයි මෙන්න මේ වරප්‍රසාද ලබා ගැනීම සඳහා තමයි මේක කරලා තියෙන්නේ ඒව එකට ඕනතරම් සමාජය හඳුනා ගන්න පුළුවන් ඒ ටික ලැබෙනකන් අර අපි කියන්නේ ෂේප් එකේ ඉන්නවා කියලා කියන්නේ නේද ෂේප් එකේ ඉන්නවා කෙනා ඉඳි තියාගෙන ඉන්නවා සමහර කෙනෙක් එහෙමනේ වාවිටික කරගන්නකන් ෂේප් එකේ තියාගෙන ඉන්නේ ඊට පස්සේ ඕන්නේ නැහැ ඉතින් එමේ සමාජයන සමහර කෙනෙක් ආයතනෙ ගිහිලා ආයතනෙ ආයේ ගිහිත දිනාගෙන තමන්ට අවශ්‍ය දැනට එනකන් හොඳින් ඉන්නවා ඊට පස්සේ ඉතින් ගණන් ඒකෝල ගණන් ගන්නවට නෑ සමහරට ඒක ගිහිය පින් ආය අතරත් තියෙන පුළුවන් සමාජයේ කටයුතු කරනකොට පැවිදි අතරත් තියෙන පුළුවන් පැවිදි අතරත් තියෙන පුළුවන් එහෙම ගිහියන් හිත දිනා ගන්නට ඒ වගේ කටයුතු කරනවා වෙන්න පුළුවන් එතකොට සමහර මේ අර වගේ දැනෙන විදිහට කටයුතු කරාම මිනිස්සු වැඩිපුර පහදෙනවා පහදලා ලබ සත්කාර දෙනවා අනේ මේ සනස හොඳ සිල්වත් ස්වාමින්වහන්සනමක් වුණා හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක් ඇයි ගියා එන වෙලාවට තමයි එන වෙලාවට තමයි වන්දනා කරන්නේ තෙරුවන් වන්දනා හැම කරන්නේ නැන්නේ මිදුල් ළම දින්නේ සක්මන් භාවනා කරන්නේ පරිණායක භාවනා කරන්නේ ඒ වෙලාව බල අනික වෙලාවට ඒවා මුකුත් නැහැ එතකොට ඒක දකින්න කෙනා එයා හිතන්නේ හැමදාම හිනම් මේ සනස මෙහෙම භාවනා කරනවා අනේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා පැහැදිලා වැඩිපුර ප්‍රත්‍ය පූජා කරන කෙනෙක්ලා තමන් හා පඬිතෙක් විදිහට කතා කරනවා. ඇතර මුන්නාස හොඳ බ්‍රහ්මස්සත කෙනෙක් පඬිත කෙනෙක් කියලා පැහැදීම ඇති වෙනවා. අන්න ඒ විදිහෙන් පැහැදෙන විදිහට තමන් තුර නැති ඇත්තරම තියෙන ගුණ නෙමෙයි. ගුණ නැතිව ගුණ ඇති කෙනෙක් වගේ ඒ ලක්ෂණ ඇති කෙනෙක් වගේ හැසිරෙනවට කියනවා. හැසිරීලා ඒ විදිහ නිරූපණය කරනවට ඒ සරලක තේරංග පෑමට කියනවා සාටීය කියලා. ඒ සාටීයතාවෙන් යුක්ත කෙනා තමයි සටහව කියලා මෙතන හඳුන්වන්නේ. එතකොට සමන් තුරත් ඔය ලක්ෂණ තියෙනවා නම් ඒක දුරුගුණයක් කියලා තේරුම් අරගෙන ඒවත හැර ගන්නට ඕන. තවංගම තමන්ගේ ප්‍රකෘති ස්වභාවයෙන් හිටියම හරි. අමුතුවෙන් හිත දිනාන කියලා අමුතුවෙන් වෙනස්කම් අමුතු අමුතු විදිහ හැසිරීම දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේද?
එහෙම දක්නවා කියලා කියන්නේම මේ ලක්ෂණේ තියෙන කෙනෙක්. එතර වංචාවක් එතකොට එයා කරන්න හිතින්. ඇත්තම තමයි තුල නැති දෙයක් බොරුවට නිකන් පෙන්වන්න හදනවා. එතකොට ඒක අගුණයක්. නැත්නම් තමන්ගේ පෙකෘති ස්වභාවයෙන් හිටියාම එයා පැහැදුනත් එකයි. නැත්නම් ඒක තමන්ගේ පෙකෘතියෙන් ඉන්නවා. තමන්ගේ හැබෑ දක්ෂතාවයෙන් ආයතන තනතුරක් ගන්නවා නම් හරි. ආයතන උසස් වීමක් ගන්නවා නම් හරි. එමේදි වරප්‍රසාදයක් ගන්නවා නම් තමන්ගේ පෙකෘති ස්වභාවයෙන් ඉඳලා පෙකෘති ස්වභාවය කියලා කියන්නේ මේ සාමාන්‍ය තැනක හැසිරෙන ඕන ක්‍රමයකුත් තියෙනවානේ. නේද? ආයතන ගියාම ආයතනයේ නීති රීති තියෙනවා, රෙගුලාසි තියෙනවා, ආයතන ඉන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඉන්න ඕන. එහෙමද පෙකෘති ස්වභාවය කියලා gedara ඉන්න විදිහටම ආයතන ඉඳලා හරියන්නේ නැහැ. පෙකෘතියෙන් මං gedara ඉන්නේ මෙහෙම කියලා ආයතනත් එහෙම ඉඳ හරියන්නේ නැහැ. නමුත් අමුතු හැසිරීමක් නැතුව අර ස්වාමී හිත දිනා කියලා අමුතු සෙල්ලම් දාන්නේ නැතුව තමන්ගේ ආයතේ නීති රීති රෙගුලාසි වලට එකඟව තමන්ගේ සාමාන්‍ය ඉදිරි කටයුතු කරන් ගියාම හරි. එතකොට තමන්ට ලැබෙන දෙයක් තියෙනවා නෙවෙයි. අමුතෙන් දිනා ගන්න කියලා අර අමුතු විදිහේ චර්යා රටාවක් දාන්නේ නැතුව එහෙම දානවා කියලා කියන්නේ මේ සාටී තියෙන කෙනාගේ ස්වභාවයක්. එතකොට මේ ටික දැනගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන් ආයතනයේ ප්‍රධානියෙක් නම් ඔබ. එතකොට මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් හඳුනා ගන්න පුළුවන්. මෙයා මෙහෙ වැඩිපුර නිකන් අධික්ෂණය කරන්න පුළුවන්. මෙයා මේ විදිහෙම අනිත් තැනත් හැමදාම මේ විදිහට කටයුතු කරන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට තේරුම් ගත්තයි මේක නේ ඇත්තට මේ තමන් හිත දිනා ගන්න මේ කරන මායාවක් සාටීතාවයක් තමයි තියෙන්නේ කියලා යා හඳුනා ගන්න කටයුතු කරන්න පුළුවන් එයාට ගැළපෙන විදිහට. එතකොට වික්ෂුන් හාමුදුරුවෝ එහෙමයි දැන් තමාට ඒසේනාස්ත්‍ර අලුතෙන් පැමිණි වික්ෂුවක් වෙන්න පුළුවන්. ඒ භික්ෂුව අනිත් භික්ෂුන් අතර හිත දිනා ගන්න අර වගේ කරන වෙන පුළුවන්. හිත දිනා ගන්න පස්සේ ඉවරයි ටික. එතකොට මේව දැනගත්තාම අපිට පුළුවන් සමාජ ජීවත් වෙන්න මේ වගේ පුදුරන් හසු නොවි කටයුතු කරන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔය කිව්වේ එතකොට සාටේ කියන පුද්ගලයා නැත්නම් සාටේතාවය කියන පුද්ගලයා සට කියලා කියන කෙනා. සරල වචනයකින් කිව්ව සට කපටි කෙනා. ඊළඟට මායා පුද්ගලයා. මායා පුද්ගලයා. ඒකත් කොහොමද පාලිත් ඉන්නේ කියලා බලමු. බෝඩ් එක පැහැදිලිවල සූම් කරලා පෙන්වන හින්දා තමයි මම එතන ඉන්නේ නැතු මේ පුටුවේ වාඩි වෙන්නේ. හරි, එතකොට පේනවා මේ මායාවී කියන පුද්ගලයා වෙන විස්තර කරන විදිය. කියව ගන්න පුළුවන්. එතකොට දැන් කතමෝච පුද්ගල මායාවී. මායාවී. මායාවී කියන පුද්ගලයා හඳුරගන්න කොහොමද? තත්ත කතමෝ මායා. මොකද එහි මායා කියලා කියන්නේ? ඉන්දේ කච්චෝ කායන දුච්චරිතං චරිත්වා. කායන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, තස්ස පරිච්ඡාදන හේතු පාපිකං ඉච්ඡන් පදහති පනිදහති. පාපිකං ඉච්ඡන් පනිදහති. මාමං ජඤ්ඤාති ඉච්ඡති. මාමං ජඤ්ඤාති සංකප්පති. මාමං ජඤ්ඤාති වාචං භාසති. මාමං ජඤ්ඤාති කායන පරක්කමති. ය ඒව රූපා මායා මායාවිත අච්චසර වංචනක වංචන නිකති විකිරණ පරිහරණ ගුහණ පරිගුහණ ඡාදන පරිඡාදන අනුත්තානි කම්මං අනාවී කම්මං උච්ඡාදන පාපකිරිය අයං උච්චති මායා. යස පුද්ගලස් අයන් මාය අපහීන අයං උච්චති පුද්ගලෝ මායාවි. ආයතරක් මතක් කරන්න. මේ පුද්ගල පඤ්ඤාති පාලිහි මායා කියන එක හඳුන්වා දෙලා තියෙන විදිය. මේක විභංග ප්‍රකරණෙත් මේ විදිහෙම දැක්වෙනවා. සමාන එක මෙයා මායාවේ කියන එක හඳුන්වා දෙන හැමතැනකම ওই වචන ටික තමයි භාවිත කරලා තියෙන්නේ. වෙනස් වචන නැහැ. එතකොට තත්තකතම මායා. මෙහි මායා කියන්නේ මොකද්ද? ඉදේ කච්චෝ කායන දුච්චරිතං චරිත්වා. වාචා දුච්චරිතං චරිත්වා. මනසා දුච්චරිතං චරිත්වා. තස්ස පරිච්ඡාදන හේතු පාපිකං ඉච්ඡන් පනිධාති. මාමං ජඤ්ඤාති ඉච්ඡති. මාමං ජඤ්ඤාති සංකප්පති. මාමං ජඤ්ඤාති වාචං භාසති. මාමං ජඤ්ඤාති කායන පරක්කමති. යයව රූපා මායා මායාවිත අච්චසර වංචන නිකති විකිරණ පරිහරණ ගුහණ පරිගුහණ ඡාදන පරිච්ඡාදන අනුත්තානි කම්මං අනාවී කම්මං උච්ඡාදනා පාපකිරියා අයං උච්චති මායා. යසපුග්ගලසයන් මායා අපහීන අයං උච්චපුග්ගල මායාවි. එහෙනම් මේක තමයි මායා කියලා කියන්නේ. මායාක් ස්වභාවය
අප්‍රහීන නම් එයාට කියන මායාවී කියලා. එතකොට මේකේ මායා. දැන් කියන්නේ මොකද්ද? මායා කියන්නේ හඳුනාගන්නේ කොහමද? ඉදේ කච්චෝ කයින දුච්චරිතං චරිත්තා. මේකේ නා කයින් දුසිරිත කරනවා. දුසිරිත කියලා කියන්නේ සාමාන්‍ය කයින් වෙන දුසිරිත ප්‍රධාන සංගතු තුනක් තියවනේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර. මේක තව වෙනස් වෙන්න පුළුවන්. කයින් වෙනවා තවත් වැඩි දෙවන තරම් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට 220ක් ශික්ෂා පදවල කයින් විය හැකි වැඩි ගොඩක් තියෙනවා. කය ద్వාරයෙන් වෙනවා. වාග් ద్వාරයෙන් වෙන වැඩි ප්‍රධානස්සේ දස අකුසලල ගතුත් හතරක් තියෙනවානේ. නේද? මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප. මේ හතර, මේ හතරට මතර භික්ෂු මේ හතරට යැඳිච්චි භික්ෂුන් වහන්සේලාට තියෙන වචනයෙන් වෙන වැඩි ගොඩක් තියෙනවා ආපත්‍ති ශික්ෂා පද. තර්ක මනසා දුච්චරිතං චරිත්තා. මනසා දුච්චරිතං චරිත්තා කියන්නේ මනසෙන් දුසිරිත හැසිර. දුසිරිත සීතලා. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ටි. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ටි. ඒ දේවල්. ඊහා සම්බන්ධ දේවල්. එතකොට කයින් කරන දේ නම් හොඳ ප්‍රකටයි. වචනයෙන් කරන දේ ප්‍රකටයි. නමුත් මනසෙන් හිතන දේ අනික් අයට තේරෙන්නේ එයා තමයි දන්නේ තමන් හිතේ මනසින් වැරද්දක් කියලා. දැන් කයින් නම් කෙනෙක් වැරද්දක් කරාම මේක අනික් කෙනෙකුටත් තේරෙනවනේ. අනික් කෙනෙකුට දකින්න පුළුවන්. හොරකමක් කරොත් ඒක දකින්නවා කෙනෙක්. දැක්කොත් එහෙම. නේද? ප්‍රාණඝාතයක් කරන සමහර විට එයා ඒ ප්‍රාණඝාතය කරන දකින්න පුළුවන් තව කෙනෙක්. කාමයේ වර්ධ හැසෙන තව කෙනෙක් දකින්න පුළුවන්. ඒක බාහිරට ප්‍රකට වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. සංගවී කෙනෙක් කරොත් ඒක පේන්නේ නැහැ. නොසංගවී එළිය වහන්න කරොත් ඒක දකින්නවා. මුසාවාද ආදී දේවල් යන වෙලාවට කියන එකක් බොහෝ විට නුවණ තියෙන කෙනෙක්ට මෙයා කියන බොරුවක් කියලා සමහර තේරුම් ගන්න පුළුවන්. නේද? කේලං කියනවා සමහර තේරුම් ගන්න පුළුවන්. අපරුස වචන හොඳටම තේරෙනවානේ. නේද? වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති, උන්ටත් වැඩක් නැති හිස් දෙයක් නම් කියන්නේ ධර්මයක් නොවන දෙයක් නම් විනයක් නොවන දෙයක් නම් කියන්නේ ඒක සම්ප්‍රප්පලාපයක්. ඒතර ඒකත් තේරෙනවා. ඒතර ඒවා දකින්න පුළුවන්. බාහිරටත් තේ ප්‍රකටයි. මනෝ දුස්චරිත කියනවා සාමාන්‍ය බාහිරට ප්‍රකට නැහැ සමහරට. නමුත් ඒක ප්‍රකට වෙන පුළුවන් අවස්ථා තියෙනවා යගේ ක්‍රියාකලාපයෙන් කතා ස්වරූපයෙන් මෙයාගේ දැන් මේ ඊර්ෂ්‍යාවක් ඉති හටගෙන තියෙන්නේ. මෙයා මාත්‍රියේ සබහින් ඉන්න කෙනෙක් නේ. මෙයා අධික විෂම ලෝභයෙන් ඉන්න කෙනෙක් නේ. මෙයා මේ වෙලාවේ තරහින් ඉන්න කෙනෙක් කියන එක නැත්නම් යාගේ දිට්ඨියක ඇදි මෙයා මිච්ඡා දිට්ඨියක ඉන්න කෙනෙක් කියන එක තේරුම් ගන්න පුළුවන්. සාකච්ඡාවෙන් කතා බහින් හැසිරීමෙන්. එතකොට එහෙම කරලා ඒ කයෙන් දුසිරිතේ හැසිරීලා දුසිරිත කහම කයෙන් වෙන පුළුවන් වයි වැරදි ටික. අරහතර අර තුන සහය තුන හා සම්බන්ධ ඕන තරම් වැරදි තියෙන්න පුළුවන්. ඒවා ඒවත් එක්ක බැඳිච්චි ප්‍රධාන හතර තුන තමයි කියන්නේ ඒවට සම්බන්ධ කොටස් කරස් බෙදලා යනවා. ආපත්‍ති භික්ෂුන් වහන්සේලා තියෙන ගොඩක්. වචිනුනුත් එහෙමයි. මනසිනුත් එහෙමයි. ප්‍රධාන වශයෙන් අවිජ්ජා ව්‍යාපද මිච්ඡා දිටිකම තවත් අර මනෝ පද ඔස්ස තියෙනවනේ. මනස හිදී හැකි අකුසල ධර්ම කිලුටු ගති තියෙන ගොඩක් ඊර්ෂ්‍යා මච්චරිය මාන අතිමාන මද ප්‍රමාද මේ ආදී ගොඩක් වශයෙන් 1500ක් වශයෙන් කියන්නේ කෙලස්. ඒ ඔක්කොම ඇතුළත් වෙනවා. එතකොට එහෙම ඒවා මනසින් ඒ දුසිරි දෙ හිතලා ඒක වහන කැමැත්තෙන් තස පරිච්ඡාදින හේතු පාපිකං ඉච්ඡන් පනිදාති. ඒක වහන කැමැත්තෙන් ඒක වහන්න කටයුතු කරනවා. නේද? මේක කවුරත් නොදකීවා. ඒ කියන්නේ දැන් මම මෙහෙම දෙයක් කරා කියලා වෙන කෙනෙක් දැන නොගනීවා. දැනගත්තොත් තමන්ට ඒක ලැජ්ජාවක් වෙන්න පුළුවන්, අපි කීර්තියක් වෙන්න පුළුවන්, කන්ට දොස් කියන්න පුළුවන්. එහෙම හිතලා මේක කවුරත් නොදැල ගන්නවා හොඳයි කියලා ඒක වහන අදහස් තියෙනවා. පරිච්ඡාදනෙහි ඒ පාපක ක්‍රියාව, ඒ ලාම ක්‍රියාව වහන කැමැත්තෙන් කටයුතු කරනවා. වහන කැමැත්තෙන් කටයුතු කරන මොකද කරන්නේ? මාමං ජඤ්ඤාති චි මේක වෙන කෙනෙක් නොදැන ගැනීමවා කැමති වෙනවා. වෙන කෙනෙක් මේක නොදැන ගන්නවා හොඳයි. මාමං ජඤ්ඤාති සංකප්පති එහෙම හිතනවා. ඒ සඳහා උත්සාහ කරනවා. මේක වෙන කෙනෙක් නොදැන ගන්න කටයුතු කරනවා. කැමති වෙනවා. ඒ ගැන කල්පනා කරනවා. වෙන කෙනෙක් නොදැන ගන්නවා හොඳයි. තමන්ගේ වර්ධ දැන් තමන් සතෙක් මැරුවා මේක වෙන කෙනෙක් දැනගන්නේ නැත්තම් හොඳයි. ඒකට කැමති. දැනගත්තොත් ප්‍රශ්නයක්. දොස් අහන්න වෙනවා, නිඳා පහසින් දින්න වෙනවා. ඒ නිසා මේක වෙන කෙනෙක් දැනගනන හොඳයි කියලා තමන්ගේ කැමැත්ත තියෙනවා, සංකල්පෙත් එහෙම හිතනවා. ඒ කියන්නේ කල්පනා කරනවා. කල්පනා කළා මොකද කියන්නේ? ඒ සම්බන්ධයෙන් මාමං ජඤ්ඤාති වාචං බහිති. තමන් එහෙම දෙයක් කරේ නැහැ කියලා අනිත්‍යයට හැඟවෙන විදිහට වචන කතා කරනවා. කොහොමද කියන්නේ? අපෝ සත්තු මරණ එක නම් හොඳ නෑ. පුංචි සතෙක්වත් මරන්න හොඳ නෑ.
බුදුරණ දේශනා කරන කුරා කුඹියෙක් මැරුවත් අකුසල සිද්ධ වෙනවා කියලා දැන් අර තමන් කවදාකවත් අර උකුණේ මකුණේවත් මරපු නැති කෙනෙක් විදිහට කතා කරනවා බල්ලෙක් මරලා වරදාලා ඉන්නේ හරි බල්ලේ පූසෙන් මරලා වරදාලා කතා කරන එක අය ළඟට කියලා කවුදන්නේ මේ වගේ වැඩ කරන්නේ නේද දන්නේ මේ අකුසලයේ තියෙන ස්වභාවය නේද සුරු නමුත් මේ කුරා කුඹියෙක්වත් මරන්න එපා කියලා බුදුරණස්ස කියන්නේ කුරා කුඹියෙක් මැරුවත් අපාය යනවනේ කවුද මේ වගේ අපරාධයක් කරන්නේ කියලා අනික් අය ළඟට එලා තමන් එහෙම කියනවා නේද එතකොට ඒ අනිත් අය හිතනවා මෙයා හොඳ කෙනෙක් මෙයා නෙවෙයි කරන්නේ නැති කියලා තමයි අහු වෙන්නේ නැහැ කරලා තියෙන යාමයි නම් තනියෙන් තරහ කරනවා තමන් එහෙම කරපු කෙනෙක් නෙමෙයි ඇයි මෙහෙම කතා කරනකොට මේ අකුසලයේ ආදීනව කතා කරනවා නේද ධර්මයේ විරය කතා කරන එතකොට හිතෙන්නේ නැහැ මෙයා මේ වරද කරා කියලා හොරෝගේ ස්වභාවයනේ දැන් කාගේ ගෙදරක බඩුවක් නැතුණා අල්ලපු ගෙදරක නා හොරකම් කරනවා මොනේ මගේ උදාහරණයක් අල්ලපු ගෙදරක නාගේ බඩුවක් හොරකම් කරලා දැන් බඩුව නැතුණා කියලා හොයනකොට එයාත් එතන ඇවිල්ලා කවුද නරන් තියෙන්නේද කොහමද මොනවා ගිදියක්ද කියලා ඉතින් අර තමුණුත් ඒක උදව් කරන හොයන්න මේ කියන්නේ කියන ලක්ෂණ මොනවද මොනවා ගිදියක් නැතිනේ අපිත් හොයමු අපිත් හොයමු කියලා මැදිහත් වෙලා ඒකටත් එකම දැන් නැතිජි බහඬ වෙනවා හොරකම් කරලා දෙන තෑමයි හරි අන්න ඒ විදිහට දැන් අර තමන් හොරක්කමක් කරේ නැහැ කියලා තේරෙන විදිහට තමන් සතෙක් මැරුවේ නැහැ කියලා තේරෙන විදිහට කතා කරනවා. අනිතරි හිතන විදිහට කතා කරන එක තමයි මාමං ඥාති වාචං වාසති කියන්නේ. මාමං ඥාති කායන පරක්කමදී. කයෙන් එහෙම කටයුතු කරනවා. කයනොත් එහෙම කටයුතු කරනවා. කයමත් ඒ වගේ හැංගි කටයුතු සලස්සනවා නේ. හොරකම් කරපු කෙනෙක් නැති විදිහට සතේ මරුබ නැති විදිහට බොරුවක් කිව්වේ නැති විදිහට කයනොත් හඟවනවා. අනිත් ඇයට එතකොට හිතෙන්නේ නැහැ මෙයා වැඩිකාරයෙක් කියලා. වැඩිකාරයෙක් කියලා. අන්න ඒ වගේ ස්වභාවයට තමයි මේ මායාව කියලා කියන්නේ. එතකොට කායන පරක්‍රමති ජය රූප මායා යබදු මායා ස්වභාව රවටන ස්වභාවයට කියන මායාව කියලා. මායාව. මායාවිත. ඒ මායාවගේ ස්වභාවයට කියන මායාවිත කියලා. ये वचन तेरह इतर तद गंड अच्छा ये पहु करसल रात्रि पास्ते अच्छसरा कि दैंग तमंग हरी दें दर हरी एक प्रश्न दैंग तमंग कर आहु कर बाबा कहू इन का वंचनिका खाएंग वचने मे एक तमंग कर वंचा कर सभा करते रावटना वंचा वंचनिका ඒන් ජනයන් ජනයන්ට වංචා කරනවා කියන අර්ථයෙන් නිකති කියලා කියනවා. ඒ වංචා කරන සභාය වංචනිකා ඒකෙන් අනිත් අය රවටන ගතිය රවටන බවට කියනවා නිකති කියලා. විකිරණා විකිරණා කියලා කියන්නේ ඒ පව් ඒක තමන් පව් කරේ නැහැ කියන විසරණ. ඒ කියන්නේ මේක කරේ නැහැ මේක අහවලා තමා කරලා මෙයා තමා කරා මෙයා තමයි මට සැකකේ කිය අනිත් අයට ආරෝපණය කරන වරද. හතර වටේ දානවා ඒක. දාර තමන් සුද්ධ වෙනවා විකිරණ මම මෙසේ නොකරමි වර්ජිනී කිරීම පරිහරණ අනේ මම නම් මේක කරේ නෑ කියලා තමන් ඒක කරේ නෑ බවම කියනවා එහෙනම් පරිහරණ කියලා එහෙම අනිත් ඇට මෙයා වර්ධි කරපු කෙනෙක් නෙමෙයි කියලා තීරණ විදිහට වැරද වහන ගතියරි කියනවා සංවර වෙනවට කියන ගුහනා කියලා හැමතිම සංවර වෙනවා නේද වැරදක් කරලා ඉන්න නමුත් වැරදක් කරපු නැති කෙනෙක් විදිහට පේන විදිහ හැමතිම සංවරන්ට කියන ගුහණ සංවරයේම ගුහණ හැමතිම සංවරයේ පරිගුහණ එතකොට අසුචි වගේ දේවල් තනකොළ වලින් හරි වැලි වලින් හරි වහනවන දිබ්බහම වහලේ ගඳ ඇවිතිනේ වලක් කරනවා එනේ කාටද පෑගෙන වලක් කරනවා ඒ වගේ තමන් කරපු ඒ වැරද්ද වහන ගතියර කියනවා චාදනා කියලා හැමතිම වහන ගතියර හැමපසින්ම ආත්පසින් වහන ගතියර කියන පරිචාදනා කියලා ඊළඟට තමන්ගේ වරද ඇත්තටම ප්‍රකට නොකරන බවට කියනවා අනුත්ථානි කම්ම. තමන්ගේ වරද තමන් කරපු බව ප්‍රකට කරන්නේ නැහැ. එතකොට උසාවියට ගිහාම උසාවිය අහනකොට වරද පිළිගන්නවා කියලා කියන්නේ ආ වරද ප්‍රකට කරා කියන එකනේ. වරද පිළිගන්නත් හැම වෙලාවෙම කොහොම කුමාරි කලයක වහන්නම හදරන. ඒ තමයි අර කියපු ගතිය. අනුත්ථානි කම්මං ප්‍රකට කරන්නේ නැහැ. අනාවි කම්මං වරද විරුත කරන්නේ නැහැ. වොච්ඡාදනා කියලා කියන මනාව වහන. ඒතර අර කරපු පාප ක්‍රියාවන් ඔන්නව විදියට හංගවන එක වහන එක තමන් කරපු නැහැ කියලා
තමන් කරේ නෑ කියලා කටයුතු කරන එක ඒක විරුද්ධ කරන්නේ නැති බවට අනුන්ට ඒක ආරෝපණය කරනවා නේද හැමාති මොහනවා තමන් හරි සංවර කෙනෙක් විදිහට හැසිරෙනවා ආත්පසිම සංවර විදිහට හැසිරෙනවා මේකට තමයි කියන්නේ මායා කියලා එතකොට සාටේ ඒක දැක්වේ නැති ගුණ පෙන්වන එක මේ මායා කියලා කියන්නේ ඇති අගුණ වහන එක තමන්ගේ විචි වර්ධ වහන එක කියන මායා කියලා එතකොට මේ දෙක සමාන යන දෙකක් එතකොට නැති ගුණ පෙන්වීම සහ ඇති ගුණ වැසීම එතකොට එහෙම නැති කෙනා මායා සබය නැති කෙනා සබය තමයි තමන් වරදක් වුණා වරදක් වුණ බව කියලාම කියනවා නේද හයි මට තරහා ගියා තරහා ගිලා මම මරලා දැම්මා මට තරහා ගියා මං ගහලා දැම්මා වරද කියනවා ඒ වරදකට ඒක දඬුවමක් දෙනවා නම් දඬුවමක් ලැබේ තුරුසාවේට ගියාම නේද සමහර කෙනෙක් ඉන්නවා එයා තමන්ගේ වරද පිළිගන්නවා වරද පිළිගත්තාන් පස්සේ ඉතින් උසාවියෙන් දෙන තියෙන නඩුව උසාවියේ දෙන තීන්දුව අනුව මොකද්ද එයාට වරදට දඬුවමක් හම්බ වෙනවා යයක මිදිනවා එතකොට එයා එකෙන් නිදහස් එතකොට එහෙම එකේනා එයා අවංක කෙනෙක් එතකොට අපිට කියන තර බල සාමාන්‍ය අවංක කෙනෙක් වරද පිළිගත්ත කෙනෙක් අනෙක් කෙනාගේ මායා ස්වභාවය කෙනාගේ හැටි තමයි එයා වරද පිළිගන්නේ නැහැ වරද හැම වෙලාවෙම කොහොම හරි හදන්නේ තමන් නිවැරදිකාරයෙක් විදිහට තහවුරු කරන්න එක වහන්නමයි ඒ සඳහා බොරු 1000ක් වුණත් එයා කියනවා ඒ තමයි මායා ස්වභාවය මායා කෙනාගේ පුද්ගලයාගේ ස්වභාවය ස්වභාවය එක පැහැදිලි වෙන්නේ නැති ඒතකොට මායා කියන කෙනා ඒක සමාජ ජීවිතේට වැය කට්ටිය අපිට ඕන තරම් හම්බ වෙනවා නේ වැරදක් කරලා වරද වහනවා දැන් පොණිචි ළමයි ඔය වැඩි හරියට කරනවා සමාජයට නේද ඔය පොඩි ළමයි ගෙදර ඉන්නවා නම් දකින්නවනේ වෙනද නැති විදිහ නිකන් බුම්මගෙන මේ මුල්ලකටලා ඉන්නවා කියලා කියන්නේ මක් හරි අලුගොත්තුරු වැඩක් කරලා තමයි නේද ඒ පොඩි ළමයින් හඳුනා ගන්න පුළුවන් මාකාරි වැඩි වැඩක් කරාම මේ කට්ටිය දන්නව දැන් අහු වෙනවා කියන්නේ. බුම්මගෙන පැත්තල නිකන් ඉන්න අමුතු විදිහට අල්ලගෙන පුළා මාකාරි නොසන්ඩාල වැඩ කරලා තමයි තියෙන්නේ කියලා. වැඩි වැඩක් කරලා දැන් බයයි ඉන්නේ. ඒක අහු වෙනවා. ඒ බල්ලෝ පෝස් එහෙම හඳුනා ගන්න පුළුවන් නේ. දැකලා ඇති සමාහට. මේ කට්ටිය වැරද්දක් කරාම දැන් බයයි හැංගිලා ඉන්න සමාහට. ස්වාමී ඒ සමහර අය තේරෙන්නේ නැහැ ඒක. मुखद ये पुंचलमेट तेरी नह मे अर मायागति आगे तम कलेसे नह निस्मत हिंदे यार तेरी नी वहां अनेक लोक वेड़ी कना या माया सभा दान एक वहां वरदा नौकर इन दान या माया माया कि स्वभाव माया इंतना अरे पुड़ी मैं गति ताम नह आट एक कलेस इसमत हिंदे यार निका भाई मुल हंगीर इन तम वरदा करे आगे हुआ एक वाणना की ඇත්තට මේක කියන නැත්නම් අඬනවා නේද? ඔක නෙමෙන්නේ. හඳුනා ගන්න ලේසි. දැන් අර පෙරසං සත්‍යයේ බල්ලේගේ පුසෙක් ගත්තම ගතිය ස්වභාවයේ ප්‍රකටයිනේ. නේද? එයා නැට් දැන් හිතවත්ව භාවයෙන් තමයි නගුට වනන්නේ. උඩට කේන්ද ගියාම හොඳට තේරුම් ගන්න පුළුවන් බුරාගෙන හපන්න වෙන කේන්ද කියලා. නේද? නගුට වනනවා නම් හිතවත්කම. නගුට වනවා නේද හපන්නේ නැහැ නේද එකපාරම. නේද? हाफल नगट वाला नेट ने आगे सब है प्रकट है विरुद्ध है कहने किए दिखिया तो होता है हितवाद तो दिन के तेरूंगा ना पुलवा किए दिखिया रोगा ना हरी मैं करी करना हूँ अमुद मिनिस्ट्रो है मने में समार की ना मिनिस्ट्रो आंध्र का ना हरी मामा हरी पिटिंग पेन पेन ना ने मिने का कैथोला तीन ने पेने का पिटिंग पेन ना हरी अमुतो ने दारा साया साथ माया साठी दिन नर्तम गोडा दिन एक समाज जहुविनी माया साठी दिन ऐ कि नागे सब है तमाई नैति गुण पेन सह अति गुण वहानिक अति अगुण वहानिक अति अगुण वहानिक विच्चि वरदी वहानिक इतकोट एक सामजे लुकु हानियाँ मगद एक सनिकाय बहुवीट अमावरी वेटनों को सामजे पुद्गलियां ये पुद्गलियां हेतु कारण अमावर वेटी चाहता भिक्षुन हाँ अमार वेटना मेन घी पीन अमार वेटना अनते रावटन निशा मेक निशा मेदे हदला मे आट अहुन तो अपने जीवत् पुलवा विधाकार माया स्वभाव दाकन पुग्दीन इकने मैजिखन तेगनी असवाहला विन दियाकनी पे मैजिखराने अतर तीन दियाकनी अति दियाक तीन दियाक पेन्ना माया स्वभाव तेगतम मायावक नेतनेट अद वर्तमान सामजी ओ माया साठी देखें विविध हुदर तीन हुदर प्रयोजन का
මිනිස්සු මුලා කරලා විවිධාකාරේ කෝට ක්‍රමවලින් මුදල් ලොපේන ඒවා මිනිස්සු වංචා කරලා සමාජික කට්ටිය මොකද ඒ කියන්නේ අපි ඔය අනිත් අප දැන් එකෙනෙක් මොකක් හරි දෙයක් දෝෂයක් හරි දෙයක් අල්ලගෙන ඒක සමාජගත කරනවා කියලා මුදල් එහෙම ගන්න කිඩ්නැප් කරනවා කියන්නේ ඒ වගේ දේවල් උනත් කරනවා ඒ වගේ අය සංස්කෘතික සූක්ෂම විදේ කටයුතු කරනවා මේ මායාසාටි දෙකේ යුක්ත කෙනාගේ ස්වභාවය. ඒකට මේක අපි හඳුනගත්තොත් තේරුම් ගත්තොත් ඒ පුද්ගලයන් හඳුන ගන්න පුළුවන් වුණත් අපිට අහු වෙන්න තියෙන පුළුවන්. ඒ නිසා ඔය ගති අපි හඳුනා ගන්න ඕන. ඒ කියන්නේ රේණුකා නායක සාන්නාසික පොතේ තියෙන විස්තරක මම එකතු කරලා තියෙනවා. පාවුකම් කොට ඒවා සංගවන ස්වභාවයේ මායා. හරිද? ඇතැම් තුමුම අනුන්ගේ බඩු සොරකම් කර හිමියා වෙත ගොස් ශෝකය පළ කරති. අනේ අපරාධිනේද කීයක් වුණාද කියලා මහනවා නේද? නැති නැති වූ බඩුව සේමට සහාය වෙනවා. ඒ මායාව. ඇතැම් පැවිද්දෝ තමන් කරන දවරද වසා ගැනීම සමහ සංවරකමක් දක්වනවා. වත් පිළිවෙත් කරනවා, මල් පහ පූජා කරනවා නේද? ඒ වැරදි වල ආධිනාව කියලා දහම් දේශනා කරනවා. අන්‍යයන්ගේ වරදවල් විචේවා ගැන ශෝක පළ කරනවා. නේද? ඒ විදිහේ කටයුතු කරනවා. බුදුසසුන බබලවන්නට සිල්වතුන් ඇති කරන්නට කතා කරනවා. මයා කරන ස්වභාවයේ ඒක. ඇත්තරම සත්භාවයෙන් මේ දේ කරන කෙනා ගැන නෙමෙයි මේ කියන්නේ. අර තමන්ගේ වරද වෙලා වරද වහන්න අර විදිහට කටයුතු කරන කෙනෙක් ඉන්නවා. මේක හඳුනා ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් සමාජයේ දැනුම් තේරුම් තියන අය මේ අය හඳුනා ගන්න දක්ෂයි. දක්ෂතාවය තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ පුද්ගල හොඳම හොඳර කරන බුදුරජාණන් ඉස්සරහා මේ මායා සාටියේ සැලන් දාන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේගේ අතුලාන්තයේ දකින්නවා. මේ අතුලේ තියෙන එකක් පිටින් මේ වෙන එකක් කරන්න කියන තේරෙනවා. ඉතින් ඔය කරුණ කාරණා ගැන හොඳ ආත්පස අවබෝධයක් ඇති කරගත්තොත් ඔයාලට පුළුවන් ජාතක කතා හැම කියලා තේරුම් ගන්නට. එතකොට මේ ඒවා කියලා කියව ගත්තාම මේ බෝසතන් වහන්සේ කොහොමද ඒ අයව හඳුනගත්තේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ජාතක කතා තියෙනවා මේ මායාසාටි පුදුරයන් ගැන විස්තර කරපු. ඒක කතාවක් තියෙන එක මතක් කරන්නම්. මේ වෙලච්චනවා එක කපටි තාපසයෙක් හිටියා. එයා ඇත්තම තාපසයෙක් කවර තාපස වේශයක් ගත්ත කෙනෙක්. ඉතින් මේ තාපසයෙක් විදිහට කටයුතු කරනවා අනුන්දු රවටගෙන ප්‍රතිලාභයන් උපයා ගන්නවා. ඉතින් මේ කෙනා ඉතින් ගමකට ගිහිල්ලා ඒ ගමේ තැනක වාසය කරනවා. ඉතින් ඒ ගමේ මිනිස්සුකුත් පැහැදෙනවා. එයි හරි සිල්වන්ත කෙනෙක් විදිහට ධ්‍යානලාභී කෙනෙක් විදිහට කටයුතු කරන්නේ. ඉතින් දැකලා පැහැදීමෙන් උපස්ථාන කරනවා. මෙයක් කල්පනා කරා මෙයා නම් හොඳ රවට ගන්න පුළුවන් කියලා. ඒ විදිහට හොඳට වත් පිළිවෙත් කරනවා, භවනා කරනවා, සිල්වත් එක විදිහට පින්නේ. ඇත්තටම අයි ගුණේ ළමගේ නැහැ. ඇත්තටම යා මේ තාපසිකයන් පැවිදිලා වනගතේ වෙලා ධ්‍යාන උපදවන බ්‍රහ්ම ලෝක යන අදහසක් නැහැ මෙයාට. ඉන්නේ අනිත් පැර රවට ගන්නට. ඉතින් අර අසල්වාසී කෙනාත් රැවටිලා හොඳ උපස්ථාන හිමි කරනවා. පස්සේ දවසකදී කල්පනා කරනවා සාමීනි මම ළඟ මෙහෙම ධනයක් තියෙනවා මේක මල් ළඟ තිබ්බොත් මේක හොරු පැහැර ගන්න පුළුවන් ඔබ වහන්සයා ඉතින් ධනිය පරිහරණය කරන්නේ නැති හින්දා ඔබ වහන්සලාගෙන හොයන්නේ නැහැ කවුරුත් සැක කරන්නේ හින්දා කියලා එයාගේ ආශ්‍රමයේ එයාගේ අර කුටියේ ඉස්සරහ නැත්නම් කුටිය ඇතුලේ හරි කුටි ආසන්න හැරි වලක් කපලා වල දාලා මේක බලා ගන්න කියලා කියනවා එනේ විශ්වාස වුණානේ දැන් අරගේ රැවටිීමේ සබහින්ද මම හිත ඇත්තම හොඳ තාපසයෙක් සිල්වතෙක් කියලා ටික දවසක් ගියන් පස්සේ මෙහෙම ඉඳලා කටයුතු කරන මේ දැන් ඒ ගෙදරින්ම තමයි ආහාර පාන ගන්නෙත් ඒ ගෙදර පිටින් පාතන ඒ ගෙදරම හරගන්නේ යාට තින් කතා කරයිදී ධර්මයේ කියනවා අර නැති ಗುಣ එයාගේ හරි හොඳ කෙනෙක් විදිහට නිරූපණය වෙන විදිහට ඒවයි කටයුතු කරනවා. අපාර බණ කියනවා කියලා දෙනවා. ඉතින් රැවටිලා ඉන්න කාලයක්. ඉතින් ටික දවසක් ගිහිලා කල්පනා කරන දැන් මේක හොඳ අවස්ථාවයි මිනිස්සයාගේ පැහැර ගන්න කියලා. හිමින් සිරේ කල්පනා කරනවා කියනවා අපි හැමදාම එක තැන ඉන්නේ නැහැ. තාපසංගේ ස්වභාවය තමයි තන තන අනේක. එක තැනක හැමදාම ඉන්නවා කියන්නේ කුලයන් ඇසුර කරන කුලයන්ට කුලයන්ගේ කුළුපග වෙනවා ඒක අපේ පැවැත්මට දොස් සහගතයි හොඳ නැහැ. ඒක අනිසි ඇලීම ඇති වෙන පුළුවන් කරුණක් කියලා දැන් එහෙම බණ කියලා ඊට පස්සේ කරනවා ඉඳ අපි වෙන තැනකට යනවා කියලා එයාට යනවා කියලා. ඉතින් එපා කියද්දිත් ඉතින් අර උපස්ථාන කරපෙන් එහෙම යන්න එපා. ඉතින් අපි දාරින්න එපා කියලා ඉල්ලීම කරද්දිත් නෑ නෑ. අපි එහෙම එක තැන ඉන්න අය නෙමෙයි හැමදාම කියලා කියන කරන්නේ අර වල්ලපු ධනියත් අරගෙන පැනලා යනවා. මද දුරගිය තවත් මෙයා මුලා කරන්න ඕන කියලා යන ගමන් අර මේ ඒ මිනිස්සයාගේ ගෙදර කෙනාගේ වහරි තිබු තනකොළ තනනි ඉස්සර සෙවිලි කරන්නේ පිදුරු වගේ දැනෙන්නේ ඒක උත හිමීට අරන් ගිහිල්ලා ආපහු ගෙනල්ලා කියනවා
මේ මං යනකොට ඔබගේ මේ වහලේ පිටුරු කොලයක් තනක් සුඹලක් මගේ ඔළුවේ දැවිලා තිබුණා මම මේක දැක්ක මං අපව ගෙනත් දුන්න අනුන්ගේ තලසුඹලක් තියාකවත් අපි ගන්නෙ නැහැ අපිට හොඳ නැහැම ගන්න කියලා එතකොට ආරකින හැද ඇත්තට මම හොඳ සිල්වත් කෙනෙක් තමයි බලන්න මම කොච්චර සිල්වත්ද මේ වගේ දේ පාවා මෙච්චර සුර දේ පාවා හිතනවනේ කියලා හිතනවා අන්න බලන්න මය අනුට අවටන ස්වභාවය නේද හොඳටම රවටලා තියෙන දැන් සුපිරියට රවටලා ඊට පස්සේ ඉතින් අරන් පැනලා යනවා ඔය අතර වර එදාම එනවා බෝසතන් වහන්සේ ඒ ගමේ තමයි බෝසතන් වහන්සේ ඉන්නේ එලා හද්දේ කතාව කියව බස් හිතනවා වා ඒ හිතන ඒ කටි බෝසතන් වහන්සේ කියන මහා නුවරක් තියෙන කෙනෙක් ඉන්නේ එතකොට දර gedara aitikara බෝසතන් වහන්සේ අම්පස්සේ මේ කාරණේ කියලා මෙහෙම කෙනෙක් හිටියා මම මෙහෙම උපස්ථාන කරා කියනකොටම බෝසතන් තේරුණා ගත්තා මෙයා නම් කපටි කෙනෙක් වෙන්නට ඕන අනිවාර්යයෙන්ම මෙයා වරට ඔයා මොනව හරි ධනයක් කියලා ළඟ තිබ්බද ඔව් එහෙනම් අනිවාර්යයෙන් මේක තියනවා කියලා බලන්න කියනවා කියලා ගිහින් බවට අනේ නැහැ ඒක හරලා අරන් ගිහිල්ලා වහාම ගිහිල්ලා අරන් යන්න කියලා ගමේ මිනිස්සු දැනුවත් කරන්නේ ඒ මනුස්සයා ගිහිල්ලා කොහමරි පන්නලා අල්ල ගන්නවා අල්ලන තල්ලා පෙල්ලා ධනෙට කියලා එනවා අන්න මායා කාර්යගේ ස්වභාවය නැති ගුණ පෙන්නලා අනුන්ගේ දේවල් පැහැර ගන්න පවා දේවල් කරනවා ඉතින් අද සමාජයක ගොඩාක් සිද්ධ වෙන දෙයක් ගොඩාක් සිද්ධ වෙන දෙයක් ඉතින් පරිස්සම් වෙන්නට ඕන සමාජ ජීවත් වෙනකොට ගිහි පැවිදි හැම දෙනාම මේ මායා සාරි පුබිරයන්ට හසු නොවෙන්නට ඊළඟ කෙනා තමයි බලමු අහිරිකෝ හරි හතරවෙනි පුද්ගලයා නේද කතමෝච පුද්ගලෝ අහිරිකෝ තත්තක තමං අහිරිකම් කතමෝච පුද්ගලයා අහිරිකෝ කවුද අහිරික කෙනා කියලා අහලා ඊට පස්සේ අහිරිකය කෙනා මොකද්ද කියලා විස්තර කරනවා තත්තක තමං අහිරිකම් යන්න හිරියද හිරිය තබ්බේන න හිරියති පාපකරණ අකුසලාන ධම්මාන සමාපත්තිය ඉනං උච්චති අහිරිකම් ඉනං උච්චති අහිරිකම් ඉමින අහිරිකේන සමන්නාගත පුද්ගල අහිරිකෝ යන්න හිරියති හිරිය තබ්බේන හිරියති පාපකරණ අකුසලාන ධම්මාන සමාපත්තිය ඉනං උච්චති අහිරිකම් ඉමින අහිරිකේන සමන්නාගත පුද්ගල අහිරිකෝ ඊළඟ කාරණ තමයි කතමජ පුද්ගල අනුත්තප්පි අනුත්තප්පි පුද්ගලයා කවුද තත්තකතම අනුත්තප්ප මෙහි අනුත්තප්පය කියන්නේ මොකද්ද යන්න ඔත්තප්පති ඔත්තපි තබ්බේන න ඔත්තප්පති පාපකාන උපසරණ ධම්මාන සමාපත්තිය ඉදං වචති අනුත්තප්ප ඉමින අනුත්තප්පේන සමන්නාගත පුද්ගල අනුත්තප්පි යන්න ඔත්තප්පති ඔත්තපි තබ්බේන න ඔත්තප්පති පාපකාන උපසරණ ධම්මාන සමාපත්තිය ඉදං වචිත අනුත්තප්පං ඉමින අනුත්තප්පේන සමන්නාගත පුද්ගල අනුත්තප්පි හරි ඒ හිරි අනුත් හිරි ඔත්තප්ප කියන්නේ කාරණා දෙක එතකොට අහිරික දැන් මේකේ මේ පදවල අර්ථය අපි කතා කරනවා ඊට පස්සේ මේකේ විරුද්ධ පදේ තමයි හිරියොත්තප්ප කියන දෙක හිරියොත්තප්ප කියන කාරණේ ඊළඟට තියෙනවා මේ දුර්ගුණ තියෙන පුද්ගලයන් ටික හඳුන්වා දීලා මේකේ විරුද්ධාර්ථය තියෙන පුද්ගලයන් කියන්නේ හොඳ පුද්ගලයන් ගැන විස්තර කරනකොට එතන අහිරිකයට විරුද්ධ දෙක තමයි හිරිය අනොත්තප්පට විරුද්ධ දෙක තමයි ඔත්තප්පය හිරිය සහ ඔත්තප්පය කියන පද විස්තර කරලා තියෙන්නේ ඇත්තට මෙතනදී ඒක එතනදී හිරිය සෞත්තප් විස්තර කරගෙන විරුද්ධාර්ථය තමයි හිරි කනුත්තප් කියලා අරගෙන තියෙනවා. නමුත් ඒක අපට හැමෙනි ඊළඟට. ඒ නිසා අපි ඒක විස්තර කරනවා ඊළඟට විස්තර කරන්නම්. මේ පදවල අර්ථය දැන් නිකම් මතක තියාගන්න සාමාන්‍ය දලව අදහසින් හිරි කියලා කියන්නේ පව කරන්නට ලැජ්ජා නැතිකම කියන එක. හිරිය කියන්නේ ලැජ්ජාය කියන එකනේ. හිරිය කියන්නේ ලැජ්ජා ස්වභාවය කියන එක. එතකොට යන්න හිරියති හිරියතබ්බෙන පාපකන අකුසලන දමන සමාපත්තිය. පාපක අකුස ධර්මයන් කරන්නට ඒවට පැමිණෙන්නට තියෙන ලැජ්ජා ස්වභාවයට තමයි කියන්නේ මේ හිරිය කියලා. හිරිය කියලා. හිරියති හිරිය තබ්බේන හිරියති. ලැජ්ජා වෙන බව ලැජ්ජා ස්වභාවයට කියනවා හිරිය කියලා. පව කරන් ලැජ්ජා ගතිය කියලා කියන්නේ. එතකොට පාපයක් කරන්නාම තමන්ට ඒක නිකන් පව කරන එක ලැජ්ජාවක්. ඒ ලැජ්ජාව සමහර තමන් රකින්න සීලයක් ඉඳ වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ තමන්ගේ ආත්ම ගෞරවත්වයට හානියක් නිසා හිතෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ පෙළපතට ගෞරවයක් නිසා වෙන්න පුළුවන් තමන්ගේ කුලයට නින්දාවක් වෙන්න පුළුවන් කියලා හිතලා වෙන්න පුළුවන් ඒ වගේ ආකාරවලට හිතලා පා හිතන කෙනාට පාපය කරන ලැජ්ජාවක් ඇති වෙනවා නේද දැන් සාමාන්‍ය තරුණ පිරිමියෙක් හරි තරුණ කාන්තාවක් හරි පාරේ නිර්වත්ව අඩි නිර්වත්ව යන්නේ නැහැනේ මොකද එයාට ලැජ්ජාවක් තියෙනවා තරුණ පිරිමියෙක් ෂර්ට් එකක් නැතුව පාර යන්නේ නැහැ නිකන් හේතුව එයාට ඒක ලැජ්ජාසහගත ස්වභාවයක් මොකද කැමති නැහැ ඒකට
කාන්තාවක් එහෙම. ඒතකොට ලැජ්ජා සහගත ස්වභාවය කෙනා තමයි තමන්ගේ ලැජ්ජා සහගත ස්ථාන වෙනීම ඉතිර වෙහෙන විදිහටනේ ඇඳලා ඇඳගෙන තනදගෙන තමයි පාර යනකොට යන්නේ. සමාජයකට සමාජ යනකොට යන්නේ කටයුතු කරන්නේ. ඉතින් එහෙම ලැජ්ජා නැති කෙනා තමයි වෙනස් විදිහකට යන්න පුළුවන් යන්නේ කොහොිට. ඉතින් ඒක සමාජ සංස්ථා වෙනස් වෙන පුළුවන්. දැන් අපේ ලංකාවේ සමාජයේ අපේ සංස්කෘතියට අනුව සාමාන්‍ය කෙනෙක් හිරියොතප් වැහෙන විදිහට මේ මේ ලැජ්ජා ස්ථාන වැහෙන විදිහට හොඳට ඇඳ පැඳගෙන යන්නේ. එහෙම නැතු යනවා නම් එයා ලැජ්ජා නැති කෙනෙක් කියන එක සමාජයට යනවා. නමුත් සමහර යුරෝපීය රටවල් හෝ බටහිර රටවල් තියෙන පුළුවන් ඒ කට්ටිය අඳින පළඳින විදිහ ඒ ලවගෙන ගැලපෙන විදිහට අඳින පළඳින්නේ. ඒක ඒගොල්ලන්ගේ ස්වභාවය. ඒ මට්ටමේ තේරුම් ගන්නට ඕන එක. නමුත් මම කිව්වේ පාපයක් කරන්න. අමාර කෙනෙකුට හිතන කෙනෙක් කිව්වොත් එහෙම ආහාර වර්ධ කරන්න කියලා පාපයට පොළඹන්න හැදුවත් එයා කරන්නේ නැහැ සමාජයට ඒක. සමහර විට වැරදි කාමී වර්ධ හැසිරීමකට අවස්ථා ලැබුණත් සමාජයට ඒක කරන්නේ නැහැ. මොකද ඒක තමන් රකින්න සීලිය මිද ගන්න කැමති නැහැ. ඒ සීලිය ගෞරවයෙන් කරන්නේ සිල්වන්ත භික්ෂුන් වහන්සේ කෙනෙක් කැවෙනිය අවස්ථාවක දියා ඒ දේ නොකරින් වැළකෙන කොහොම හරි තමන් රකින්න සීලයට ගරු කරලා සීල සීලයෙන් හිතන්නේ නැති කෙනෙක් සමාජයට බෞද්ධ කෙනෙක් නම් සීලිය එහෙම නැති කෙනෙක් ගත්තොත් එයා සමාජයට යගේ ආත්ම ගෞරවයට හානියක්. තම මේ දේ කරොත් මේක සමාජගත වෙනවා, මේක සමාජය දැනගන්න, මේක නහව නින්දාවක් නේද? තමට හානියක්, තමන්ගේ ආත්මකට හානියක්. මම මෙච්චර කාලයක් මේ වරද කරේ නෑ, මේ වරද දැන් කරනවා කියන මම මේ ආත්මික ලෙස ගැනීමක් නේ කරන්නේ කියලා ආත්ම ගෞරවයෙන් හිතලා ඒක නොකර ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සමහර තමන්ගේ කුලපලපත එයා මේ වගේ වැරදි වැඩ කරලා නෑ. ඒ කුල ප්‍රවේණිය කුල ගෞරවය සලකලා ඒ කුලයට තමන්ගේ දෙමාපියන්ට ඒ කුල පරම්පරාවට නින්දාවක් කළා වෙනවා තමන් මේ දේ කරොත් කියලා හිතලා ඒ දේ නොකර ඉන්නවා. මතක් කරේ මොකද්ද? ඒ විදිහට ආත්ම ගෞරවය ගැන හිතලා ඉන්නවා තමන් රකින්න සීලය ගැන හිතලා ඉන්න පුළුවන්. තමන්ගේ කුල ප්‍රවේණිය ගැන ඒ කුල පරම්පරාව ගැන ඒ ගෞරවය හිතලා වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් වැළකීලා කටයුතු කරනවා. ඒක එහෙම පව් කරීමේ වැළකෙනවා. ඒක තමයි හිරිය කියලා කියන්නේ. එයාට ලැජ්ජයි ඒ දේ කරන්න. තමන් ගැන හිතලා තමන් නැත්නම් තමන්ට පසුතැවෙන්න වෙන පස්සේ කාලයක ඉන්නේ වැළකෙනවා. කොත්තප්පේ කියලා කියන්නේ බය ගතිය. පව කරන්න බයකම. එතකොට එයා දන්නා මේ පවපිය කරොත් මේ වගේ විපාක ලැබෙනවා. ඒක ධර්මය අනුව එයාලා දැනගෙන තියෙනවා. මේ වගේ වැරදි කරොත් මේ වගේ විපාක ලැබෙනවා. අනිත් තමන් පව කරන්න එක්කෝ ඒ අකුසලයේ ගැන හිතලා මේ අකුසල කර්මය කරොත් දුගතිය මේ වගේ දුක් විඳින්න එනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බෞද්ධයන් නම් ඒ බුදු දේශනාව අහලා එයා දන්නා මේ වරද කරොත් මේ හොරකම කරොත් ප්‍රාණ වරද හැසිරුණොත් එහෙම ප්‍රාණඝාතය කරොත් එහෙම එතන මේ විපාක ලබන්න වෙන අමතේ. අන්න ඒ දුක් විපාක ගැන හිතලා පාපෙන් වැළකෙන ඊට පාපෙට බය වෙනවා. සමහර කෙනෙක් මෙලවදී දැන් ඒ වැරදි කරලා අහුනොත් එහෙම සමාජයෙන් ළමන දඬුවම් විඳින්නේ සිද්ධ වෙනවානේ. කොහිරේ යන්න වෙනවා. ඒ වගේ දඬුවම් පාතන අනුන්ගෙන් අනුන් බැනුන් අහන්න නා ගුටි කණ්ඩ වෙනවා සමහරට. ඒ වගේ දේවල් සලකලා ඒ පාපෙන් වැළකෙනවා. බය වෙනවා දී කරන්න. එතකොට ඒ බය හේතු කරගෙන පාපයට බය වෙන මොකක් හරි හේතු. කෝ අපායට යන බයයි නැත්නම් ගුටි කන්න බයයි නැත්නම් බැනුම් අහන්න බයයි නැත්නම් හිරේ විලං වැටෙන්න පුළුවන් තමන්ගේ ජීවිත හානි වෙන්න පුළුවන්. ඒක ගැන හිතලා දැන් තමන් මෙවාද කරපු හිඳ තමන්ගේ වෙනත් ඥාති කෙනෙකුට හානියක් වෙන්න පුළුවන්. ඒ ගැන සලකලා ඒ පාපය කරන්න බය වෙනවා. එතකොට මේ හිරියෝ තප්ප දෙක කියන ලෝකපාලක ධර්ම කියලානේ කියන්නේ. ලෝකපාලක ධර්ම කියලා කියන්නේ මේ දෙක නැත්නම් අද ලෝකයේ මිනිස්සුන්ට කරන්න නැති වැඩක් නැහැනේ. හිරියෝ තප්ප නැති වුණාම හිරියෝ තප්ප නැතුණොත් එහෙම නොකල හැකි දෙයක්. එතන අහිරි කනොත්තප්ප කියන්නේ හිරියෝ තප්ප නැති දෙයක් නේ. තහිරික ඉන්න එක අහිරිකයා සහ අනොත්තප්පිය කෙනාට කරන්න බැරි වැඩක් නැහැ. යා ඕන තරම් පහත් වැඩක් එයා කරන්න සූදානම් වෙනවා. මොකද යාට පාපේට ලැජ්ජාවක් නැහැ. පව් කරන්න බයක් නැහැ. ලැජ්ජාව බය නැති කෙනාට කරන්න බැරි වැඩක් නැහැ ලෝකේ. ඒ නිසා ඒක විරෝධයදී තමයි හිරියෝ තප්පිය තියෙනවා නම් යායි පාපයන්ගෙන් වැළකෙනවා. ඒකට ලෝක පාලක ධර්ම කියන්නේ වට හිරතප දෙකට. හිරතප තීහින්ද තමයි මිනිස්සුන්ට යම් යම් මට්ටමේ හිරතප තීහින්ද. ඉතින් බුද්ධිමත් මිනිස්සුන්ට මේක ඒ කියන්නේ කෙනා කියලා මට්ටමේ වෙනස් වෙනවා. සමහර කෙනෙකුට මේක අඩුයි, සමහර කෙනෙක් හොඳට තියන් ඉන්නවා. ඒකට ඒ හිරතප හොඳට තියෙන කෙනෙක් අතින් කොහොමවත් වෙන්නේ නැහැ. හිරතප නැතිම කෙනා අතින් කියලා අහිර කරන තප්පේ කෙනා අතින් ඕන තරම් වැරදි කරන්න පුළුවන්. එයාට කිසිම ලැජ්ජා බයක් නැතුව ඕන තැනක ඒ වැරදිවල් කරන්න පෙරමෙනවා. සමහරට මිනිස්සු ඉන්න ප්‍රසිද්ධ ස්ථානවල පවා වැරදි දේවල් කරන්න පෙළඹෙන වැරදි දේවල් කරන්න හිරියොතප්ප නැති අය. හිරියොතප්ප නැති අය යාට ලැජ්ජාවක් බයක් නැහැ.
ලැජ්ජා බයක් නැතුව සමහානේ මිනිස්සු වාසය කරන තැන්වල උනත් වැරදි හැසිරීම වල හැසිරෙනවා ඒ අය. දැන් බල්ලෝ පෝසගත්තාම බල්ලෝන්ට එහෙම ගානක් නැහැනේ නේද? මෙතන මිනිස්සු ඉන්නවා මෙතන තමන්ගේ පවුලේ අය ඉන්නවා මේක ප්‍රසිද්ධ තැනක් මිනිස්සු ගෑහෙන තැනක් කියලා නෑ එයාට හිතච්ච වෙලාවට ඒ දේ කරනවා. ඒක ඒගොල්ලන්ගේ ස්වභාවය. මොකද හිරියෝ තප්ප කියලා දෙයක් ඒ යන්නේ නෑ. ඒක තේරෙන්නේ නෑ. මේක අසභ්‍ය දෙයක් මේක හොඳ නැති දෙයක් මේක කරන්න හොඳ නෑ මෙතන කියලා දන්නේ නෑ. ඒ දේ හැතරෙනවා හිරියෝ තප්ප නැති බව. ඉතින් ඒ තිරසංස්තු ගානට වැටෙනවා මේ හිරියෝ තප්ප දෙක නැතු ගුණාම මේ කිනා හිරි කණුත් තප්ප කෙනාගේ ඒ ඒ තත්ත්වයට හැතරෙනවා. ඒ තත්ත්වයේ කෙනේ බාට පත් වෙනවා. යා හිරි කණුත් තප්ප ඊළඟ තව දෙන්නෙක් ඉන්න අපර දුබ්බචෝ පාප මිත්තෝ දුබ්බචෝ පාප මිත්තෝ 11 වෙනි අංකයේ තියෙන්නේ දුබ්බච කෙනා දුබ්බච කෙනා තත්තගතමෝ දුබ්බචෝ කවුද මේ දුබ්බච කෙනා තත්තගතමෝ දෝචසත දුබ්බච කෙනා ගැන හඳුරගන්න දෝචසතා කියන ගුණය හඳුරා ගන්න ඕන දුබ්බච කෙනා කියන දෝචසතාවෙන් යුක්ත කෙනා දෝචසතාවය කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා තත්තගතමෝ දෝචසතා සහදම්මික උච්චමානි දව චස්සායන් දව චස්සියන් දව චස්සතා ඉපටිකොල ගාහිත ඉපත්සනීක සාතත අනාදරියන් අනාදරත අගාරවත අපතිසවත අයං උචි දව චස්සතා සහදම්මික උච්චමානි දව චස්සායන් දව චස්සියන් දව චස්සතා ඉපටිකොල ගාහිත ඉපත්සනීක සාතත අනාදරියන් අනාදරත අගාරවත අපතිසවත අයං උචි දව චස්සතා හිමාය දව චස්සතාය සමන්නාගත පුගර දුබ්බචෝ එතන මේ දව චස්සතාය කියු මොකද්ද මේක සහදමික උච්චමන දෝචස්සයන් දෝචස්සයන් දෝචස්සතා ඉපටිගුණ ගාහිතේ පස්සනීක සත් අපි ඒවයි තේරුම් බලමු ඊට අනාදරියන් අනාරත අගාරවත මෙවෙන් යුත්ත කෙනා තමයි චිත්ත භාවයේ තමයි දෝචස්සතාවය කියලා කියන්නේ ඒ දෝචස්සතාවෙන් යුත්ත කෙනා තමයි දුබ්බච කෙනා කියලා කියන්නේ පුගල පඤ්ඤත්ති කියලා යන විදිය තේරුම් ටික බැලුවොත් එහෙම සහදම්මික උච්චමානේ සහදම්මික උච්චමානේ කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට ඉන්නවා සහධර්මිකයෝ සහධර්මිකයෝ කියලා කියන්නේ තමන් එකට හැසිරෙන අය එකට ජීවත් වෙන අය භික්ෂු භික්ෂුණී සිකමානා සාමණේර සාමණේර කියලා ඒ කාලණන් හිටියේ වර්තමානයේ ඉන්නේ භික්ෂු සහ සාමණේර ඉතරේ භික්ෂු සහ සාමණේර අය තමන් එකට ජීවත් වෙන එකට කටයුතු කරන ඒ සහධර්මිකයා විසින් සහධම්මිකයන් විසින් කියනකොට සහධර්මික කියලා කියනවා බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද ප්‍රඥාත්ති වලටත් සහධර්මී කියලා කියනවා සහධර්මී. ඒ සහධර්මයෙන් කටයුතු කරන හින්දා තමයි ඔක්කොම වික්ෂුණ සහධම්මිකයෝ කියලා කියන්නේ. සබ්‍රාහ්මචාරී කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද වලින් වස්තුවෙන් ආපත්‍යයෙන් චෝදනා කරනවා. එතකොට ශික්ෂාපද 220ක් තියෙනවනේ. එතකොට ඒවට කියනවා වස්තු කියලා. देशी विस्तर आपत्ति नमा प्रज्ञा प्रातिमोक्ष हमें शिक्षा पद आपत्ति पहात्ती नम पराजिका संघाशेष पचिति पारदेश दुखट किला विनीपीट के हम आपत्ति हताक पराजिका संघाधिशेष थुलेसी पचिति पारदेश दुखर दुभाषित किला यथकोट मे फनोप शिक्षा पदवली मखरे वरदाक भिक्षुकते गुणाम අර සබ්‍රාහ්මචාරින් වහන්සේ නමක් කියනවා ඔබ වහන්සේ අතින් මෙන්න මේ මේ ශික්ෂා පදේ මෙයාපත්ති වුණා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ රැට කවුරු හරි විකාලේ වැරඳුවා කියලා. විකාලේ වැරඳුවා. මධ්‍යහනෙන් පස්සේ වැරඳුවාම ඒක දකින්නනි භික්ෂුව කියනවා ඔබ වහන්සේ විකාලයෙන් වරඳලා තියෙනවා. මේ කාලේ වැරඳුවා. එතකොට පචිතිය වැදක් වෙනවා. ඒ අවතර පිළියම් කරගන්න කියලා. ඒක බැනීමක් දොස් කීමක් නොවන විදිහට බොහොම ගෞරවාන්විතව කියනවා. අවසරයි ඔබ වහන්සේ වරඳලා තියෙන විකාලේ මධ්‍යනෙක් වුණා ගියන් පස්සේ දැන් අවතක් වෙලා තියෙන අවත පිරුගාමට අවත වෙනවනේ එහෙනම් එයා පචිතේ අපති දේශනා කරගන්න කියලා බොහොම අයිතිරි සගත කියනවා නැත්නම් වෙන මොක් හරි වරදක් කියනකෝ ඒතර වරද පෙන්නනවා ආපත්‍ය කියනවා ශික්ෂාපදේ කියනවා අහවල් වස්තුවෙන් අහව ශික්ෂාපදයෙන් අහවල් ලැබතරපත් වෙනවා ඒ තමයි පළවෙනි පරාජිකාව කියන කාරණය තුළ පරාජික නොවී සංගයිසේස
පරාජිකන වේ තුලැසි දුෂ්කට වගේ දේවල් එන්න පුළුවන් පළවෙනි සංගායසය ගත්තම සංගායස නොවේ තුලැසි පචිති තුලැස් දුක්කට වගේ දේවල් එන්න පුළුවන් ඒවා ගැන මම ඉතින් කතා කරන්නේ නැහැ එහෙම තියෙනවා ඒතට වස්තුව එකයි නමුත් ඒකෙද වෙන්න පුළුවන් වෙනත් ආපත්‍ය තියෙන ප්‍රධාන අවතර අතර තවත් ආපත්‍ය තියෙන පුළුවන් ඒකක් හරි පෙන්න දෙන අහවල් වස්තුවෙන් පළවෙනි පරාජිකාවට අනුව භාංශ මෙන්න මේ අවතරපත් මේ දුෂ්කටේ වුණා මේ තුලැසියේ වුණා කියලා කියලාද එහෙම කියද්දී මොකද කරන්නේ ආ ඒක පිළියම් කරගන්න කැමති නැහැ ඒක පිළිගන්න කැමති නැහැ ආයත සංගරේ පිහිටන්න කැමති නැහැ හරිද යවති නැගේසින ප්‍රතිකර්ම කරන්නයි කියලා කිව්වන් පස්සේ ඒක පිළිගන්නේ නැහැ එතකන මේ දවචස්සාය සාධාරණික විදිහින් කියන ඔන්න විදිහට සාධාරණික උච්චමාන කියලා කියන්නේ යා පෙන්වා දෙන ඔබවහන්සේට මෙන්න මේ ආ ශික්ෂා පෙරලා මේ ඇවත උනා ඒක පිළිගන්න ඇවත ඇවත සුදු පිළියම් කරගන්න ඒක නොකර හිටියොත් ඔබවහන්සේට හොඳ නැහැ එහෙම කියලා බොහොම කරුණාවයි මෛත්‍රියෙන් කියද්දී ඒක පිළිගන්න කැමති නැහැ එයාට ප්‍රතිචෝදනා කරනවා ඔබවහන්සේට මට කියන ඔබවහන්සේට මේ දේ වුණානේ මම දැක්කනේ ඔබවහන්සේත් මේ ශික්ෂා පදේ කරනවා මට එනවද කියන්නේ කියලා ඒ වගේ ප්‍රතිචෝදනා කරනවා එයාට පෙරලා චෝදනා කරනවා ආවායි දකුණට ගන්නයි කියන අවද පිළිගන්න කැමති වෙන්නේ නැහැ නම් සීලි නැහැ දවචස්සයන් කියලා කියනවා එහි ස්වභාවය තමයි දවචස්සයන් කියලා කියන්නේ විපටිකුල ගහිතා කියලා කියන්නේ විරුද්ධ පැත්ත ගන්නවා විලෝම ග්‍රහණයට ඒ විලෝම ග්‍රහණයට විරුද්ධ පැත්ත ගැනීම ඔහුට සැපයක් වෙනින් දකින ඉපච්චනික සාත කියලා ඒ කියන්නේ විරුද්ධ පැත්ත ගන්නවා කියලා කියන්නේ එක්කෝ එයාට ප්‍රතිචෝදනා කරමින් තමන් ඒ වරද පිළිගන්න කැමති වෙනම නැහැ කැමති වෙනම නැහැ කොච්චර එකවත් ඒක පිළිගන්නේ කැමති නැහැ ඒ කියන්නේ ඉන්නවන සමාජයේ වරදක් කිව්වාට වරද පිළිගන්න කැමති නැහැ ඒ වුණතරම් අපිට හඳුනගන්න පුළුවන් ඒක තමයි මේ කියන්නේ හරිද එතකොට එයාගේ ස්වභාවය තමයි මේ විරුද්ධව ඉන්න එක වරද පිළි නොගෙන ඉන්න එක එයාට සැපයක් වගේ සැපයක් වගේ යම් සතුරු සේනාවක් එක පහරින්ම නිහඬ කළා නැත්නම් එක වචනයෙම නිහඬ කළා කියලා එයාට එයාට විරුද්ධව කටයුතු කිරීම ලොකු ජයග්‍රහණය කරා කියලා සැපයකට පත් වෙනවානේ එරේ විපච්චනික සාත අන්න ඒ වගේ සබහාය තමයි විපච්චනික සාතා කියලා කියන්නේ ඒ කියන්නේ මේ තමන් එක පිළිගන්න කැමති නැහැ ඒකට විරුද්ධවම කතා කරන්නේ නෑ මගේ කරේ නෑ කරේ නෑ කරේ නෑ කියලා විරුද්ධවම කතා කරලා කොහමද තමන්ගේ අවත පිළිගන්නේ අර කෙනා පරාජයට පත් කරනවා ඒකෙන් තමයි ඒ විදිහේ යම් සැපයක් ලබන මානසිකව හරි තමන් දිනුවා දැන් මම මේ පිළිගත්තේ නැහැ නේද තමන් ජයග්‍රහණය කරගල හිතන විපච්චනික සාත ඒ සබහාය තමයි විපච්චනික සාතා කියලා කියන්නේ එතකොට ආවාදයට පිළි නොගැනීම වශයෙන් ආවාදි කරන කෙනාට අගහොර විනීතේ කටයුතු කරන එක ආවාදී ආදරෙන් පිළි නොගන්න බවට කියන අනාදරීයතා කියලා අනාදරීත ආදරේ වරද කර ඇත්තම හොඳ කෙනාගේ සබහාය තමයි වරදක් අනේ ගොඩක් පිං ඔබවහන්සේට මට ඒක පෙන්වා දුන්නට කියලා බොහොම ආදරෙන් ඒ තමන්ගේ වරද පිළිගන්නවා. ඒ කියන්නේ ඒ පෙන්වා දුන්න එකට ස්තුති කරලා පිං අනුමෝදන් කරලා ඒක පිළිගන්නවා. එහෙම නැති බව තමයි අනාදරීයතා කියලා කියන්නේ. එන ගන්න ආකාර අනාදරීයතා කියලා කියනවා. ගරුලෙස වාසයෙන් නොවිසීම මසෙන් උපන් අගහරුව භාවය අගහරවතා කියලා කියනවා. ඒ කියන්නේ දැන් වික්ෂුණහන්සලා ජීවත් වෙන වැඩි හිටියෝන්ට ගරුස් බොහොමං ඇති වාචරවරුන්ට ගරු බොහොමං ඇතිව ගෞරවණීයත වාසය කරනවා. එතකොට එයා එහෙම අගෞරවණීයත වාසය කරන නම් එයාට අර වැරදි පෙන්වා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. වැරදි දැනගන්න ක්‍රමයක්වත් නැහැ. ඒ විදිහට වැඩි හිටියන් ඇස්රේදී ගුරුවරුන් ඇස්රේදී අගෞරව වෙන විදිහට කටයුතු කරනවා නම් ඒකට කියනවා අගහරවතා කියලා. ඒ අගෞරව වෙන කටයුතු කරන වරද පිළිගන්නේ නැහැ. වැඩි හිටියෙක් ආවාද කරත් ඒක පිළිගන්නේ නැහැ. අගහරුවේ කටයුතු කරනවා. කුගස්සලා දාලා යනවා නේද? ඒ වගේ කරනවා. ජේෂ්ඨයන් සමග වාසයක් නොවිසීම වශයෙන් උපන් අකී කරු භාවය අපතිස්සවතා කියලා කියනවා. එතකොට වැඩිහිටි ගෞරවාන්විත සුදුසු වික්ෂුණහන්සලා සමිණහන්සලා කාලෙන්ත්‍රහන්ස ඇතුලේ හිටියේ නැති හින්දා එයාට ඒ ගුණය ලැබිලා නැහැ. නේද? එයා හැදිලා නැහැ අපතිස්සවතා. ඒ නිසා එයා අකී කරුයි. කී කරු භාවයක් නැහැ. එතන මේ වගේ ගති පැවතුම් තියෙන කෙනා තමයි කියන්නේ දව චස්සතා කියලා. ඒ දව චස්සතාවෙන් යුත් කෙනාට කියනවා දුබ්බච කියලා. දුබ්බච කියලා. ඊළඟට එන පදේ තමයි පාප්මිතතා කියලා කියන්නේ. පාප්මිතතාවය හා දව චස්සතාවය කියලා කියන්නේ මේ වෙනම චෛතසික දෙකක් නෙමෙයි. අර කලින් කියපුවා
අහිරික අනුත්ප්ප ඒවා චෛතසික මේ දෝචසතා පාමිතතා කියලා කිව්වේ චෛතසික දෙකක් නෙමෙයි අත්‍තරම සංස්කාර ස්කන්ධයේ ස්වභාවයක් නමුත් ඒක සයිස් චෛතසිකයක් නෙමෙයි ඒ ගතියින් යුක්ත කෙනා අපි තේරුම් ගන්න ඕන මේ මේ ගතියින් යුක්ත කෙනා වරද පිළිගන්න කැමති නැති වරද පිළිගන්න කැමති නැති ඒක හැදෙන්න කැමති නැති කෙනා ගැන කියන්නේ ඒතකොට සංස්කාර ස්කන්ධය කියන්නේ අර චේතනාර මේ මේ චෛතසික රාශියට මේක දාන්න බෑ නමුත් යම් ස්වභාවයක් ස්වභාවයක් කියන තේරුම් ගන්නට ඕන චෛතසික ධර්මයක් නොවන බව දැනගන්න ඕන එතකොට මේ ඔය ගැන කියන කතාවක් මේ සූත්‍ර පාඨයත් තව තියෙනවා වේලුක ජාතකේන ගාතාවක් තියෙනවා යෝ අත්ත කාමස හිතානුකම්පිනෝ යවත්ත කාමස හිතානුකම්පිනෝ ඕවද්දම ඕවජ්ජමානෝන කරෝති සාසනං ඕවද් ඕවජ්ජමානෝන කරෝති සාසනං ඒවංසෝ නිහිතෝ සේති වේලුකස්ස යතා පිතාති යෝ වත් යෝ අත්ත කාමස හිතානුකම්පිනෝ ඕවජ්ජමානෝන කරෝති සාසනං ඒවංසෝ නිහතෝ සේති වේලුකස්ස යතා පිතාති වේලුක ජාතකය කියලා ජාතක කතාව තියෙනවා ඒක මතක් කරන්නම් මේ කියන්නේ මොකද්ද යම් කෙනෙක්ට අර්ථ කැමැති හිත කැමැති ආවාදයක් කරනකොට යවද ආවාදයට ගරු කරන්නේ නැත්නම් ශාසනය කෙනෙක් පිළිග ආවාදය යනු ශාසනාව පිළිපදින්නේ නැතිනම් පිළිපදින්නේ නැතිනම් යම් කෙනෙක් බොහොම යාරක හිතානුකම්පාවෙන් අර්ථයක් වෙන කැමැත්තෙන් අවඩක් නොවන කැමැත්තෙන් ආවාදය කරනවා. ඒ ආවාදය කරනකොට අනුශාසන ආවාදය පිළිගන්නේ නැහැ. නකරෝති කියලා කියන්නේ නකරෝති ශාසන කියන්නේ ආවාදය කරන්නේ නැහැ. අනුශාසන පිළිපදින්නේ නැහැ. ඒවංසෝ නිහිතෝ සේති මේ විදිහට ආවාද පිළිගන්න ගන්න කියනවා. වේලුකස්ස යතා පිතාති වේලුකගේ පියා වගේ කෙනෙක් බඩපත් වෙනවා. මොකද වේලුකගේ පියා කියන්නේ. එතකොට මේ දැන් කෙනෙක් වරදක් කියලා දෙන්නේ වරදක් පෙන්වන අනුකම්පා වෙන්නේ. ඇයි? ඒ වරද කරොත් ඒ වරද පෙන්වන දුනොත් එයා තව තව වැරදි කරලා කරලා මහා වැරදිකාරයෙක් බවට පත් වෙනවා. දැන් පොඩි කාලේ දැන් ළමයින්ට දැන් සමහරට වෙන්න පුළුවන් නේ. දැන් අසරණ හින්දා සමහර ගෙදර දොරවල් අඩුපාඩු හින්දා සමහරට තමන්ගේ පොඩි එක්කෙනා අල්ලපු වැටෙන් පොල් ගෙඩියක් අරන් එනවා. හොරෙන් අරන් එන්නේ. නේද? හොරෙන් අරන් ගලා දෙනවා. ඒතර අම්මත් ඒක හාමුදුරුවෝ තේ කියලා ඒක අරගෙන ගිර පිහිර කන්න දෙනවා. ඉතින් එතකොට ළම හිතේනම් මේක ගෙනවට මම මුකුත් කියන්නේ නැහැ. අනේ පොඩි කාලේ ආවාදිනු ලැබුණොත් අනුශාසන ලැබුණොත් ඒක වරදක් කියලා පෙන්වන නුදුනොත් යා අන්තිමට මහවරේ කෙන විදිහ. එයා කල්පනා කරන හේනම් මේක හොඳයි ප්‍රශ්නයක් නැහැ. නැති හින්ද ඊළඟ දවසේ පොකිට දෙකක් කරන් කරන් එනවා. තවසත් අහු වෙනවා. අහු වෙලා අයිතිකාරට හොයලා දොස් නම් එනවා. ගෙදරට එලා බගිනවා. එතකොට ඒගොල්ලෝ ඒකත් වහනවා. ඉතින් යා නැති කමරනේ ගෙනාවේ හිම කියලා ඒක වහනවා වරද. ඉතින් මෙයා ටික ටික ලොකුම කල්පනා කරන මොකද්ද මේවා කරාට ප්‍රශ්න නැහැ අම්මත් මාව බේර ගන්නවා තාත්තත් බේර ගන්නවානේ කියලා අන්තිමට මොකද්ද වෙන්නේ ලොකු ලොකු වැඩි හොරකම් කරන කෙනෙක් බලපත් වෙනවා එතකොට ඒ දෙමාපියන්ගේ නොදන්නාකම හින්දා සමහරට ඒක වරදක් වශයෙන් තේරුම් ගන්න කටයුතු කරන්නේ නැහැ සමහර නැති බැරිකම හින්දා වෙන්න පුළුවන් නමුත් නැති බැරි වුණත් ගුණවත් දෙමාපියෝ කරන්නේ එහෙම ගෙනවොත් එහෙම එයාට ධමයට ගහලා බැනලා හරි ආවද කියලා යාපෝ ගිහින් ඒක තියන්න කියනවා අයිතිකරණ දෙන්න කියලා එහෙම කරන් පස්සේ නැමෙයි දෙනවා මේක එහෙනම් හොඳ නෑ මේක කරොත් තමන්ට අවඩයක් එනවා දෙමෝපෙක් කැමති නෑ මේක එන වැරදි දෙයක් වරකමක් කියන්නේ මේක තමයි කියලා. ඒ ඇතනින් වැලකෙනවා. ඉතින් පුංචි කාලේම ළමයින්ට නිවැරදි ආවාද අනුශාසන ලැබුණාම තමයි ළමයි ඒ අයහපතේ හැසිරෙන්නේ හැවිතර හුරු වෙන්නේ. පොඩි කාලේ ඉඳලා වැරද නොවැරද කියලා දීම දෙමෝපෙන් යුතුකමක් දෙමෝපි පූර්වාචරය කියලා කියන හින්දානේ වැරද්දනේ වැරද්ද කියලා දෙනවා මේක හොඳ නැහැ මේක කරන්න එපා මේ කරොත් මේ විදිහේ දේවල් සිද්ධ වෙන්නේ මේ අපාය යන්න වෙනවා අපාය ගැන කියලා දීලා හොඳ දේවල් ගැන කියලා දීලා හොඳ දේවල් කරාම දිවි ලෝක ගැන කියලා දීලා ළමයි යහපතේ යොදවන එක දෙමෝපියන්ගේ යුතුකමයි ඒක පූර්වාචරය කියන්නේ හැම දැනුම් තේරුම් තියෙන දේම අපි හැම කරන දැනුම් තේරුම් නැති දේම අපි අර වගේ දේවල් වලට කරාම ළමයින්ට ඒක වැරදි පෙන්වා දෙන්නේ ළමයා අවසානයේ මහ වැරදි කාර්යය බවට පත් වෙනවා එතකොට සමහර ළමයි ඉන්න වැරදි පෙන්වා දුන්නොත් වැරද අහන්න කැමති නැහැ. දෙමෝපියන්ටත් කී කරු නැහැ. ඒ කියන්නේ එකඟ වෙන්නේ නැහැ. තමන් කරු වැරදක් බව පිළිගන්නේ නැහැ. හැදෙන්නේ නැති ළමයි කියලා කියන්නේ. ඔබ කරින්නේ කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. දෙමෝපියන්ටත් බය හදන්න. සමහරු ආඩම්බරයෙන් කියනවා නේ. නේද? දැන් ඔන්න තරුණ බවට පත් වෙනන් පස්සේ මොකක් හරි වැරදක් කළා වුණාම
ස්වාමින්වහන්සේ කෙනෙක් හරි වෙනත් වැඩිහිටියෙක් හරි ගුරුවරයෙක් හරි ආවද කෙනෙක් කියලා මට අපේ අම්මා තාත්තරත් හදන්න බැරිච්ච මාව පුළුවන් ද ඔබට හදන්න කියලා මහා ආඩම්බරයෙන් කියනා ඉන්නවනේ. එයා හිතන්නේ අම්මා තාත්තරත් හදන්න බැරිච්ච කෙනා මම කොහොමද මා ඔබ හදන්නේ. ඒ කියන්නේ එයා හිතන්නේ මං හැදෙන්නේ නැහැ. එයාගේ අදහස තමයි මම කවදාවත් හැදෙන්නේ නැහැ. කාටවත් මම හදන්න බෑ. ඉතින් හැමදාම මේ වැදීම කර කර විනාශ කරගෙන තමන්ගේ ජීවිතේ. එහෙම අයවත් හැම වෙලේ ඇති. ඉතින් මේ වේලක කතාව තමයි මේක තාපස පිරිසක් හිටියා හිමාලයේ බෝසතන් වහන්සේ තමයි ප්‍රධාන තාපසතුමා. තුමා භාවනා කළා කියන්නේ බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කාලේ ඒ උසස් කුලගයක හිටියේ බෝසතන් සිපුදුනේ. ඉතින් තරුණ කාලේ ඉතින් දැනගෙන මේවා වැඩක් නැහැ කියලා ගිහි ගෙයින් අතහැරලා වනගත වෙලා තවුස් දම්පරෙන් භාවනා කරා. පිරිසක් විශාල පිරිසකුත් එකතු වුණා. 500ක විතර ප්‍රමාණයක් එකතු වුණා. බෝසතන් වහන්සේ ප්‍රදාන. මේ අතර එක්කෙනෙක් හිටියා එක මේ හැමතැනම තැන් තම තැන් තැන් වල පොඩි පොඩි මේ කුටි හදාගෙන භාවනා කරනවා. මේ එක කුටියකට ආව සර්ප පැටියෙක්, නයි පැටියෙක්. ඉතින් මේ කුටි ඉන්න ඒ තාපස කෙනා කල්පනා කරා අනේ පව් නයි පැටිය එන්නේ කියලා. උණ බම්බුවක් අරගෙන උණ පකුරු උණ අර උණ පුරුක තියානේ ඒක වහන්න පුළුවන් විදිහට හදලා උණ පුරුක අස්සරි මෙයා දාලා පෝෂණය කරනවා. කිරි දෙනවා, කිරි පොවනවා, කන්න දෙනවා. අනිත් අය දැන් මේ කිව්වා අනිත් අය ගිහිලා කිව්වා ඔක කරන්න එපා ණය ලොකු වෙලා ඔයාට හානි කරන්න පුළුවන්. ඔක ණයෙක්නේ. ණයෙක්නේ නයින්ට කිරි පොවලා පෝෂණය කරන ක්‍රමයක් නැහැ. ඔක දවසකට ඔබටම හානි කරන්න පුළුවන්. නෑ නෑ මෙයා එහෙම නෑ. මෙයා මට කී කරේ මං කියලා දහනවා. මෙයා මට හොඳයි කියලා කියනවා. ප්‍රධාන තපස් නම් බෝසතන් වහන්සේත් ඇවිල්ලා කිව්වා අහන්නේ. ඔබලා මේ හදන්නේ මගේ මෙයා වෙන් කරන්න. මං කැමති නෑ මෙයා අයින් කරන්න කියලා. දිගටම පෝෂණය කරා. ඉතින් එහිඳ මෙයා ප්‍රසිද්ධුණා වේලුක. වේලුක කියලා කිව්වා දැන් උණපුරු කස්සේ වේලුව කියලා කියන්නේ උණවලට පාලේ උණපුරු කස්සේ තමයි මේ සර්ප පැටිය ජීවත් වෙන්නේ. උණපුරු කස්සේ තමයි සර්ප පැටිය ජීවත් වෙන්නේ. එහෙනම් යාට කියනවා වේලුව කියලා. වේලුකගේ පියා තමයි මේ තාපසතුමා. වේලුක කස්සේ පිතා කියලා කියනවා. ඉතින් දවසක් දා මේ තාපස පිරිස ඈත වනේ ඈතකට ගියා. ඈත ප්‍රදේශයක පළවැල් නෙලාගෙන ඉන්න. කැලේ තියෙන දේවල් හටගන්නේ. කාර් එකේ සරත් තමයි ගමට පින්න පාත යන්නේ. ඉතින් වේලුකගේ පියත් ගියා. එයා අර උණ පඳුරේ උණ පුරුකස්සේ දාලා පියන වහලා එළින් බැරි ඉන්න හුස්ම ගන්න සිදුර තියෙනවා. මේ ගියලා දවස් කීපකින් තමයි අව දවස් දෙක තුනකින් ආපහු ආවේ. ඇවිල්ලා දැන් අර බොලෙන් බෝසතන් වහන්සේ අනිත් ආපස් ඔක්කොම කිව්වා ඔක අයින් කරන්න ඔක හොඳ නැහැ. නාය පෙටියේ ළඟ තියන්ගෙන් හොරතා කරන එක හොඳ දෙයක් නෙමෙයි. ඔබට හානි කරයි. කිව්වට ඇහුවේ නැහැනේ පෝෂණය කර හිට. දැන් මිල නාය දැන් ලොකුයි. ඉතින් දවස් 3-4ක් දැන් මෙයා කොසගෙන හිටියේ. ඇල්ලා පිය නැරලා අරගෙන ආපුත් පළවට මෙයා ටික දාන්න කන්න කියලා. දාපු ගම මොකද කරේ අතට දෂ්ට කරා. විසත් වැඩි වෙලා තිබුණේ ඒ වෙලාවෙම එතරම් මැරුණා. බලන්න අර වැඩි හිටියෝ ආචාර්යවරු ගුණවතුන් කියපු වචනේ පිළිගත්තේ නැති හින්දා එතරම් ඒ තමන්වම හදපු සර්පයාගෙන් පහර කාලා මැරෙන්න උනා. එකෙන් කියන්නේ එතකොට ඒ වගේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ දැනුමුතුකම් තියෙන අයගේ ආවාදයක් දෙනකොට ආවාද පිළිගන්නේ නැති කෙනා මේ වේලුකගේ පියා වගේ නැසෙන පෙනෙක් බාරපත් වෙනවා. තමන්ගේ ජීවිතේ නසා ගන්නවා. ඒතර ආවාදයට නැමෙන කෙනා හැම වෙන්නේ නැහැ. යා තමන්ගේ වැරදි හදාගෙන යහපත් ජීවිතයක් ගත කරනවා. එතකොට ආවාදයෙන් නොනැමෙන කෙනා තමයි යාර දරදඬු ලීයක් වගේ නමන්න බෑ. කවරකවත් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ නේද? අම්මා තාත්තට තදින් බැච් මාව පුරාන්ද ඔබට හදන්න කියලා ඒ වගේ කියමින් වැරදෙම නිරත වෙනවා. ඉතින් බුදුරජාණන් තව දේශනාවක් කරලා අංගුත්තර නිකාය දසක නිපාතේ ආනන්ද සූත්‍රයේ තියෙනවා සෝවතානන්ද බික්කු දුබ්බචෝ සමානෝ ඉමස්මින් ධම්ම විනි බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජසතිති නේතං ඨානං විච්ඡති. ජෝවතානන්ද බික්කු දුබ්බචෝ සමානෝ ඉමස්මින් ධම්ම විනි බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජසතිති නේතං ඨානං විච්ඡති. එහෙන් කියන්නේ මොකද්ද? ආනන්දය යම් කෙනෙක් දුබ්බචනං දුබ්බච විදිහට කටයුතු කරනවා නම් ඒ කියන්නේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ ආවාද අනුශාසනාවට නැමෙන්නේ නැද්ද? වරද පිළිගන්නේ නැද්ද? ඒ කෙනාට මේ ධම්ම විනී මේ ධර්ම විනී වෘද්ධියක් වැඩිවීමක් විපල භාවයකට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. යම වෙනවා නම් ඒකට අවස්ථාවක් නැහැ කියනවා. නේතන්ට හරන් විචිත එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ශාසනයේ බුද්ධ ශාසනයේ යම් කෙනෙක් දියුණුවකට පත් වෙන්න නම්
ඒ පැවිද්ද අනිවාර්යයෙන්ම තමන්ගේ ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ ආවාදයට නැමෙන කෙනෙක් වෙනට ඕන ආවාද පිළිගන්න කෙනෙක් වෙනට ඕන වරද හදාගන්න කෙනෙක් වෙනට ඕන වරද පෙන්වහම ඒකට කිපෙන්නේ නැතුව එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මේක මතක් කරාට මම මේ වරදට පිළියම් කරගන්නවා කියලා කියලා පිළියම් කරගන්න ඕන කියලා නිකන් ඉන්නව නෙමෙයි ඒ කෙනාට තමයි ශාසනයේ දිනුවක් ලබන්න පුළුවන්කම තියෙන්නේ එහෙම නැති කෙනා එහිමිට පතනට කවදාකවත් ශාසනයේ දිනුවක් ලබන්න බෑ ඒක බුද්ධ දේශනාවෙම තියෙනවා ගිහි කෙනෙකුටත් අදාළයි මේක ගිහි කෙනෙක් වුණත් තමන්ගේ දෙමෝපියෝ ඒ දරුවෙක් වුණත් දිනුවට පත් වෙන දෙමෝපියන්ගේ ආවාදයට නැමිලා ආවාදක්ෂයෙන් වුණාම ඒ කෙනේ කියන දේ අහලා කටයුතු කරන ඒ දරුවන්ට අනාගතේ යහපත් අතට පත් වෙන පුළුවන් ඒක අහන්නේ නැති කෙනා පිරිහීමට පත් වෙනවා අසත්පුර ශාස්ත්‍රයට විනාශ වෙනවා ඉස්කෝලේ පාසල් ජීවිත ගත කරනවත් ශිෂ්‍ය කියන කෙනා ගුරුවරුන් කියන දේ අහලා කෙනා තමයි යට හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ අහන්නේ නැතුව ගුරුවරුන්ටත් බැන බැන දොස් කියේ කිය තමන්ගේ තියෙන චණ්ඩිකම් පාන කෙනාට කවදාකවත් හැදෙන්න බෑ ඒ කෙනා සමාහට මොක් හරි පෙර සංසාරේ තියෙන දක්ෂතාවය කෙනා ඉගෙන ගනි නමුත් එයා සමාජයේ හොඳ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ ඒ වගේ තමයි සමාජයේ පිළිලියක් වෙන්නේ අවසානයේ සමාජයට හානි කරපු ගිර බවට පත් වෙන්නේ ඉගෙනගත් උගත්කම දින හැබැයි යහපත් ගති පැවතින ඉතින් සමාජයේ පිළිලියක් වෙනවා ඉල්ලකන දේවල් කරන්නේ එවදු අය හැදින්නේ නැති අය. එතකොට ඒ අපි කතා කරේ දුබ්බච කියන කෙනා. ඉතින් පාප මිත්‍යා කියන්නේ ඒකට සමා ඒත් එක්ක බැඳිච්ච කෙනා තමයි පාප මිත්‍තතාව කියලා කියන්නේ. මේ කාලයත් ඉක්ම ගිලා තියෙන තව මේ කතා මේ කාරණේ විතර මතක නැත ඒක නැත්නම් අර යුගලේ සම්පූර්ණ වෙන්නේ නැති හින්දා පාප මිත්‍තතාව ඊළඟට අපිට වෙන දවසක් කතා කරන්න වෙන්නේ. කතමච පුග්ගලෝ පාප මිත්‍තතාව. තත්ත කතම පාප මිත්‍තතාව. ये पु ये ते पुगल असद्धा दुस्सील अप्रसुता मच्छरी दुप्पाण्या या तेसा सेवना तिसेवना संसेवना भजना संभजना भक्ति संभक्ति तम पवन संकता तम संपवंकता संपवंकता अयंगुचिति पापमितता इमाय पापमितता समन्नागत पुगल पाप पापमित्तो तत्त कथमो कथमोच पुगल पापमित्त पापमित्रया किल केन कौद पापमित्तो 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 केन कौद तत्त कथम පාප මිත්‍තතාව මෙහි පාප මිත්‍තතාවය කියන්නේ මොකද්ද? යේතේ පුග්ගල අසද්ධා දුස්සීල අපස්සුතා මච්චරීනෝ දුප්පඤ්ඤා. යා තේසං සේවනා තිසේවනා නිසේවනා සංසේවනා භජන සම්භජන භක්ති සම්භක්ති සම්පවංකත. අයං උචිති පාප මිත්‍තතාව. ඉමාය පාප මිත්‍තතාවය සමන්නාගත පුග්ගල පාප මිත්‍තෝ. එහෙනම් මොකද්ද කියන්නේ? මෙතන असुर अरकिवे गुणवतुंगे आवधन सोनेमन के ना दुब्बच के लगे पाप मित्र के लगे पाप मित्र असुर के ना पाप मित्रो के लगे थोड़े पाप मित्र पाप के ना आगे पाप मित्र आगे स्वभाव तमय के असुर सुदुस्ति के आगे स्वभाव तमय तमंट असुर सुदुस्ति के ना हंधुरांगे कहमद मेन मे गुणांग यारंगना मे दुर्गुण यारंग तीयना मे दुर्गुण यारंग तीयन वन इतने की पाप मित्रया पाप मित्रया अंदुना खोम मेन मे दुर्गुण तीयन वन या हस्तु सुने मुखद श्रद्धा नेत्त तेरवांक श्रद्धा नेत्ता असद्धा के लिए श्रद्धा वक्ने त्रिविधात्मक श्रद्धा वक्ने बुद्धादि वस्तु पिलिगाने अधाने अधान के निकंग अदाने पिलिगाने याट बुध प्रजानंद हंस हो धर्मे की हो संघ की हो पहदी वक्ने त्रिविधरात्न ग्रहण श्रद्धा नीति के तीव्रदारण ग्रहण के त्रिविधरात्न के लिए श्रद्धा नीति के या सुन हो दुस्सील शील भवकने अडम तरह पंचशील टकिन है गी के पंचशील रखिन्नो एम रखिन्न दुस्सील मेतने के दुस्सील शील दुर्नाम्य दुर्नाम्यक शीले සභාවයක් නෙමෙයි කියන්නේ දුස්සීල කියන්නේ සීලේ දුරුගුණයක් නෙමෙයි සීලේ නැති කෙනාට තමයි දුස්සීල කියලා කියන්නේ සිල්වත් නැති කෙනාට නැතු සීලේ දුරුගුණයක් නෙමෙයි සීලයක් නැති කෙනාට කියන්නේ දුස්සීලයි කියලා අපස්සුතා ශ්‍රත රහිතයි ඒ කියන්නේ යාට කිසි ධර්මයක කිසිම දැනුමක් නැහැ ධර්මඥානයක් නැහැ තමන්ගේ හිත හදා ගන්න අවශ්‍ය සූත්‍ර ආදී දේශනම අහලා දෙනමක් නැහැ අපි ධර්මයක දැනුමක් නැහැ විනයක දැනුමක් නැහැ ශික්ෂාපද ගැන දන්නේ නැහැ ඒ කිසිම සුත්‍ර දෙයක් නැති කෙනෙක් අපස්සුතයි मूलत्र पेरेगे दिन तमंट ये श्रमण जीवित गतक्रेन अवश्य धनु मरमतर भिक्षु नमक भिक्षु निश्चमुत्तक भावेट अवश्य धनम दट धनम नैदिनी पंच मत्सरी ओट एत्ते मत्सरीत अरे अभी कथा कल मसुरकम
මසුරකම කරපහක් ඒ මසුරකම නියුක්ත කෙනෙක් නම් මච්චරිය තමයි දුප්පඥෝ දුප්පඤ්ඤා ඒ කියන්නේ ප්‍රඥාව නැති කෙනා නුවණක් නැහැ කරුණකන වටහාගෙන දෙන දැනුමක් නැහැ අන්න ඒ විදිහේ ශ්‍රද්ධාවක් නැති සීලයක් නැති අපසද භාවයෙන් යුක්ත මච්චරිය සභාවෙන් යුක්ත දුෂ්ප්‍රඥ කෙනෙක් නම් දුෂ්ප්‍රඥ කෙනෙක් ඇසුරේ ඉන්නවා නම් එයා සේවනය කරනවා නම් බලවත් සේවනය කරන්නේ සේවනවා සර්වාංග සර්වාකාරයෙන්ම සේවනය කරනවා නම් සංසේවනා කියනවා එයා එයා භාජනය කරනවා අපි කියන්නේ එයාත් එක්ක ඇසුර කරනවා නම් වජනා කියලා කියනවා මැනවින් ඇසුර කරන ළඟටම ගිහිලා ඇසුර කරන සම්භජනා කියලා කියනවා භක්තිය යා කෙරෙහි බොහොම ජටහත් පහත් බවක් යට ගරු කරන බව තියෙන භක්තිය කියනවා මොදනම ගරු කරන හොදරම ඇසුර කරනවා ආයගේ කියන එක හැමදේම කරන සම්භාත්‍ය කියලා කියනවා ඔහොටම නැමිලා කටයුතු කරනවා නම් ඔහේකම ගන්න තම සම්පවංකතා කියලා කියනවා තම සම්පවංකතා අර මොණිකේ පාළි පොඩි වචනයක් අඩුවක් තියෙනවා භක්ති භක්ති සම්භක්ති තන් සම්පවංකතා කියලා තන් කියන වචනේ එතන අඩුවක් තියෙනවා ඒක පුළුවන් නම් හදාගන්න ඔය සේවනා භජනා සම්භජනා භක්ති සම්භක්ති තන් සම්පවංකතා තන් කියන පදයේ එතන අඩුයි සම්භක්ති කියලා පස්සේ තන් කියන පදයක් එනට ඕන එතකොට මෙන්න මේ විදිහට සිල්වත් නැති ශ්‍රද්ධාවක් නැති දුෂ්පාඤ්ඤ අල්පශ්‍රතෝ මසුරු භවින්්‍යුක්ත ගති තියෙන කෙනාට තමයි පාපී ගති ඇති කෙනෙක් පාප මිත්‍රෙක් එබඳු පාප මිත්‍රය සේවනය කරන කෙනාට කියන පාපී පුද්ගලයෙක් පාප මිත්‍රෙන් ඇති කෙනෙක් පාප මිත්‍රෙන් අසිරින්න කෙනෙක් සමහරට එයා තුළ මේ දුර්ගුණ නැවෙන්න පුළුවන් නමුත් මේ දුර්ගුණ තියෙන කෙනෙක් ඇසුර කරනකොට ඒ කෙනා නිරායාසයෙන් මේ දුර්ගුණයට පුරුදු වෙනවා පාපමිතරති කියන එක. සමහරට මේ කෙනා තුල ශ්‍රද්ධාවක් සීලයක් තියෙන පුළුවන්. නමුත් අර ශ්‍රද්ධාවක් නැති සීලයක් නැති ප්‍රඥාවන්ත භාවයක් නැති එතකොට මසුරු භාවයෙන් යුක්ත අල්පසුත පුද්ගලයෙක් අසුර කරගෙන ඉන්නකොට මේ හොඳ කෙනත් ඒ ගතියට යන්න පුළුවන්. එතකොට දකින්න ඇති තැන මෙයාත් මේ වගේ කෙනෙක්ම තමයි. මෙයාගේ හැටි දන්නවනේ සමාජය. මේ අසුර කරන අනික් අයත් ඉතන එනම් වෙන කෙනෙක් මේ අසුර කරන ගත්තාම අනිත් අය දකින්නවා. නම් යත් මෙහෙම කෙනෙක්ම තමයි කියලා තීරණයට එනවා. එහෙම තීරණයට ආවෙ නැතත් යම් කාලයකදී යත් ඒ සභාවයකින් බාර පත් වෙන පුළුවන්. ඒසොර නිසා වෙනස් වෙනවා කියලා තියෙනවනේ. එතකොට කාලයක් කෙනෙක් අසුර කරනකොට ඒ කෙනාගේ ස්වභාවයට අනිත් අයත් පත් වෙනවා. ඒකයි ඥානවන්තය ප්‍රඥාවන්තය ඇසුර කරනකොට එයාත් ඥානවන්තයෙක් ප්‍රඥාවන්තයෙක් බවට සීලවතෙක් බවට පත් වෙනවා සීලවතින් ඇතුළේ එයාත් නිරය සීලවතෙක් බවට පත් වෙනවා දුස්සීලයක් ඇතුළේගෙන පාපී පුද්ගලයෙක් වෙනවා ඒකෙනත් පාපී කෙනෙක් බවට පත් වෙනවා ඇසුර උනසා වෙනස් වෙන හැටි ගැන කියලා දෙන පොඩි කණක් කියපු කතාවක් තියෙනවා ගිරව් දෙන්නේගේ කතාව නේද මේ වගේ වෙනවා එතකොට ඒ නිසා පාපී පුද්ගලයන්ගේ ඇසුරෙන් අපි වෙන් වෙනට ඕන පාපී පුද්ගලයන් හඳුනාගෙන ඒ ගැන ඒ පාපී පුද්ගලයාගේ ස්වභාවය ගැන කියවන තව සූත්‍ර පාඩයක් තියෙනවා නහම් වික්කේ අඤ්ඤං ඒක ධම්ම අපි සමුනපස්සාමි ප්‍රව අනුප්පන්නාව අකුසල ධම්ම උප්පජ්ජಂತಿ උප්පන්නාව කුසල ධම්ම පරිහායಂತಿ යදීනම් වික්කේ පාප්මිතත පාප්මිතස්ස වික්කේ අනුප්පන්නා චේව අකුසල ධම්ම උප්පජ්ජಂತಿ උප්පන්නාච කුසල ධම්ම පරිහායಂತಿ අංකුතර නිකා එකක නිපාතේ පවස්සල වර්ගයේ සූත්‍ර වෙනවා මොකද නහම් වික්කේ අඤ්ඤං ඒක ධම්ම අපි සමුනපස්සාමි මහණනි එකම ධර්මයක් කර නොදකිමි මොකද්ද යේන අනුපන්නාව අකුසල ධම්ම උපජ්ජಂತಿ නූපන්නව අකුසල ධර්ම උපදීම් පිණිස හේතු වන උපන්නාච කුසල ධම්ම පරිහායಂತಿ උපන්නව කුසල ධර්ම පිරිහීම පිණිස හේතු වන අන්‍ය එකදු ධමයක් නොදකිමි මොකද්ද යතිනම් බිකේ පාපමිතම් පාපමිත්‍රතාය බදු වෙනකව ධර්මයක් නැහැ කියන පාපමිත්‍රයක් පාපමිත්‍රයන් ඇසුර කරන බවක් වේද ඒ කෙනාගේ මොකද වෙන්නේ නූපන් අකුසල ධර්ම මෙන් උපදිනවා උපන් කුසල ධර්ම පිරිහෙනවා ඉනගෙන අහම් බික්කේ වන්නම් එකදම අපි සමුනපස්සාමි යෝ ඒවම් මහතෝ අනත්තය සංවතති යතිනම් බික්කේ පාපමිතතා පාපමිතතා බික්කේ මහතෝ අනත්තය සංවතති ඊළඟට කියන මොකද්ද මහතු අනර්ථේ පිණිස පවතින පාපමිත්‍ර භාවයේ බදු අනේකම එකද දහමක්වත් බුදුරජාණන් බුදු වැසින් දකින්නේ නැහැ කියනවා එහෙනම් පාපමිත්‍ර භාවය කියලා කියන්නේ පාපමිත්‍යයන් ඇති බව කියලා කියන්නේ මහතු අනර්ථවත් දෙයක් කියලා කියනවා एक अत्यन अंगुति एक निपाति प्रमाद वर्गे कथम चिक्वे तय परिहानी अदम्म परिहानी धरमे तुनज्ञनकन संगणिकारामता दुवचसता पापमीतता संगणिकारामता दुवचसता पापमीतता
අංගුතනික චක්කනිපාතේ සමාගම සූත්‍රේ. එතකොට මේ කරුණ කෙටින් පැහැදිලි කරලා අපි අවසන් කරමු. එතකොට බුදුරජාන්සේ දේශනා කරන නාහම් බික්වඤ්ඤං ඒකදම් අපේ සමුනුපස්සාමි යං ඒවං අනුප්පං යේන අනුප්පන්නව කුසලදම් උප්පජ්ජන්ති උප්පන්නාව කුසලදම් පරිහයන්ති. යතිනම් බික්කිනී පාපමිත්‍ර මහණින් මේ පාපමිත්‍රතාවය බදු කුසල ධර්මය නූපන් අකුසල ධර්මෙන් උපදින්න හේතු වෙන. ඒ කියන්නේ මේ වෙලාවේ ඇතිවෙච්ච නැති අකුසල ධර්මිනුත් ඇති වෙන්න හේතු වෙන. ඉපදෙච්ච කුසල ඇතනෙන් ඉපදෙච්ච කුසලෙ පිරිහින්න හේතු වෙන. මේ පාපමිත්‍රතාවය බදුවන්නේ කෝ ධර්මයක බුදු වැසින් දකින්න නැහැ කියන. එහෙනම් පාපමිත්‍රතාවය මොකද්ද? පාපමිත්‍රස බික්ක අනුපන්නාචේව අකුසලදම් උපජ්ජන්ති උපන්නාච කුසලදම් පරිහයන්ති. පාපමිත්‍රයන් ඇති බව කියන කරුණ නිසා නූපන්නව දකුසලෙන් උපදින්න පුළුවන් උපන් කුසලෙන් පිරිහෙනවා. දැන් පාපමිත්‍රයන් සුරාවි සෝදු හැතරන කෙනෙක් වැසිරු කරන ගත්තොත් හොඳගෙන මොකද ඉන්නේ කාලයක් යනකොට මෙයාත් මේ සුරා සෝදුවේ හැතරන කෙනෙක් බරපත් වෙනවා. නූපන් අකුසල කරපු කෙනෙක් උකසලයාගේ තපි දිනවා උපදිනවා. එහෙනම් තමයි මේ කලින් මේ සුරා සෝදුවේ හැතරෙන්නේ නැහැ. නමුත් ඒ ඇසුරේ ඉන්න කෙනා කාලයක් යනකොට මොකද ඉන්නේ යාත් ඒ තත්ත්වයටපත් වෙනවා. එයාගේ හිතෙත් මේ නූපන්නව අකුසලයන් උපදිනවා. එයා කලින් හොඳට කුසල කර හිරු කෙනෙක් කුසලයන් ටික ටික පිරිහිලා කුසල්පත් පක්ෂේ නැති වෙලා යනවා. අනේ විදිහට පාපමිත්‍ර අසුර නිසා ඒකේ නාතුල නූපන් අකුසල උපදිනවා උපන් කුසල පිරිහිලා යනවා. නූපන් අකුසල උපදින්න හේතු වෙන උපන් කුසල පිරින්න හේතු වෙන පාපමිත්‍ර දහ පාවේ පාපමිත්‍ර භාවයේ බදු වෙනත් ධර්මයක් බුදු වැසින් දකින්නේ නැහැ කියන. ඒතර පාපමිත්‍ර භාවය කියලා කියන්නේ මේ විදිහේ දෙයක්. උපන් කුසල උපදෙච්ච කුසල පිරිහෙන නූපන් අකුසල උපදින සම්පූර්ණ අනිපැත්‍ර හරවන කෙනෙක්. ඒ වගේම කියනවා නහම් බික්වඤ්ඤේකදම අපි සමුනුපස්සාමි යෝ ඒවන් මහතෝ අනත්තය සංවතති යතිනම් බික්කේ පාපමිතතා පාපමිතතා බික්කේ මහතෝ අනත්තය සංවතති. මහතු අනර්ථයේ පිණිස පවතින පාපමිත්‍ර භාවයේ බදු අනේකෝ ධර්මයක් බුදු වැසින් දකින්නේ නැහැ කියනවා. යතිනම් බික්කේ පාපමිතතා පාපමිතතා බික්කේ මහතෝ අනත්තය සංවතති. පාපමිත්‍ර භාවයේ මහත්ව අනර්ථයක් ඇති කරනවා. ඒ පාපමිත්‍රයන් හින්දා තමයි ලෝකේ අර හොඳය පව විනාශ වෙලා යන්නේ. ලෝකේ පාපමිත්‍ර වැඩි වෙන තරමට පාපපුද වැඩි වෙන තරමට ඒ ඇසුර කරන අය ඔක්කොම හානියට පත් වෙනවා. ලෝකේ ගොඩක් ඉතින් සමාජ දකින්න පුරන් ඒ වගේ අය නේද කර්මය පිළිගන්නේ නැති කුසලයක් කුසලෙ පිළිගන්නේ නැති සීලයක් නැති ගුණයක් නැති අර පාපමි ශ්‍රද්ධාවක් නැති දුස්සීලෝ දුස්ප්‍රඥෝ මෙතන කියන්නේ දුස්පා අල්පසත් කියලා කියන ධර්මය ගැන දන්නා බව වෙන වෙන දේවල් දන්නවා කියන කතාවල වෙන්නේ නැහැ. මසුරුකමින් යුක්ත දුස්ප්‍රඥ කෙනෙක් අය ඇසුර කරන ගත්තාම ඒ නිසා ආර ඇසුර කරන අනිත් අයත් ඒ හානි සිද්ධ වෙනවා. කතමෝචපුගල තරයේ පරිහානිය ධම්මා පරිහාන ධර්මතා තුනක් ගැන බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. සංගනිකාරාමතා දෝචස්තා පවිතර. මෙන්න මේ තුල තියෙනවා නම් ඒක නයි එකාන්ති පිරිහෙනවාමයි. එහෙනම් දැනගන්න පිරිහෙන්න හේතු වෙන කරුණු තුනක් බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. ඝන සංගනිකාරාමතා දෝචස්තා පාමිතර. එහෙනම් මේ තුන දොරගුණ තුන තියෙනම නම් ඒවා අපි නැති කර ගන්නට ඕන. මේවා තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් පිරිහීමට හේතු වෙන කරුණු. සංගනිකාරාමතා කියලා කියන්නේ තමාන්ට තියලා තියෙන තමාන්ට තියෙන කටයුතු කරන්නේ නැතුව එක එක පිරිස් සමග එකතු වෙලා කතා කර කර කාය නාස්ති කරන එක. නේද? දැන් තැන් තැන් රස්සලා කඩමණ්ඩි රස් වෙලා නැත්නම් සම කොහේ හරි එකතු වෙලා ඔය තොරතුරු මොන්ති නැතුව කතා කර කර ඉන්නවා. එතකොට කතා කර කාලේ නාස්ති කරනවා. තමාන්ට කරන්න තියෙන නියමිත වැඩ ටික කරන්නේ නැහැ. තමාගේ ගුණ දිනු කරන්න අවශ්‍ය වැඩ කරන්නේ නැහැ. ගණ සංගණිකාරාම ඉන්න එක භික්ෂුන්ටත් අදාළයි ගිහියන්ටත් අදාළයි. දෝ චසතා කියලා එක කරින් වගේ වරද පිළිගන්නේ නැති බව වරද වරද හදාගන්නේ නැතිකම වරදට කියලා දෙනකොට කීකරු එක පිළිගන්නේ නැති බව පාපමිත්‍රතා පාපමිත්‍රයන් ඇති බව මෙන්න මේ කරුණු තුන තියෙනවනේ ඒක නා දියුණුවක් ලබන්නේ නැහැ පිරිහීමටම පත් වෙනවා. එතකොට නාත්‍ය අධ කතා කරේ පුද්ගලයන් 6 දිනක් ගැන කතා 8 දිනක් ගැන කතා නිතානාවේ 6 දිනක් ගැන කතා කරා. කවුද ඒ සට පුද්ගලයා? මායා පුද්ගලයා. සටෝ මායාවි අහිරිකෝ චනුත්තාප්පේත. පව් කරන්න ලැජ්ජාව නැති කෙනා සහ පව් කරන්න බය නැති කෙනා. දුබ්බචෝ පාපමිත්‍රෝ. දුර්වච කෙනා වාද පිළිගන්නේ නැති කෙනා සහ පාපමිත්‍රයන් ඇති කෙනා කියන තුන්දෙනා ගැන. ඊළඟට තියෙන්නේ ඉන්ද්‍රියස අගත්තද්දාරෝ භෝජන අමත්තඤ්ඤෝ කියන කරුණයි. තව කරුණු කීපයක් උදිරෙන් කීපයක් ලබන සතියේට කතා කරමු. එහෙනම් අද දේශනාව සඳහා ප්‍රශ්න අහන දින කාලයත් අපිට වැයුණයි වෙනුවේ ඒ කාරණටි කතා කරන්න. මේ දේශනාව මෙතින් අවසන් කරන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ වලබන සතියේ පුළුවන් හිමොත් කතා කරන්නට නැත්නම් ග්‍රෝප් එකට දාන්න පුළුවන්. ස්නයිපින් අනුමෝදන් කරලා ආදේශන අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චරණ රක්ඛාන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චරණ රක්ඛාන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චරණ රක්ඛාන්තු සම්බුද්ධ ශාවකයන් චරණ රක්ඛාන්තු මං පරන්ති එමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු සම්බු දුක්ඛා පමංචතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු සාදු සාදු සාදු